right සමා වෙන්න පුතේ තව මිනිත්තුවක් දෙන්න right ඊට පස්සේ අපි එක හුස්මට වැඩ පොඩි වෙලාවක් දෙන්න පව් පුතේ අපේ යාළුවෝ බොහොම දෙනෙක් සම්බන්ධ වෙන්න බැරුව අපහසුතාවයට පත් වෙලා ඉනවා ඒ ළමයිට අපි පොඩ්ඩක් අවස්ථාව හදලා දෙමුනේ මිනිත්තුවක් දෙන්න දරුවෝ මට right ඔන්න දැන් අවස්ථාව තියෙනවා පුතේ අපේ අද දවසේ වැඩ කොටසත් එක්ක zoom එක හරහා සම්බන්ධ වෙන්න බැරි දරුක account right youtube live එක යනවා මේ වෙලාවෙම join වෙන්න පුළුවන් පුතේ ඔයාගේ යාළුවෝ අපහසුතාවයට පත් වෙලා ඉන්නවා නම් අන්න ඒගොල්ලන්ට කියන්න අපේ youtube channel එකට ගිහිල්ලා tag ගාලා subscribe කරලා ඉවරලා මේ වෙලාවෙදිම අයනික බන්ධන සහ සහසංයුජ බන්ධන අයනික බන්ධන සහ සහ සංයුජ බන්ධන කියන කොටස් ටික ආවරණය කරගන්න කියලා. රයිට්. බොහෝම සංයමයෙන් බොහෝම සංවරව වැඩේ ගොඩ දාගන්න. අපේ අරමුණ ඒකනේ. අපේ අරමුණ ඒකයි. රයිට්. එතකොට අපි අද දවසේ පුතේ ඔයාට පැහැදිලි කිරීමක් කරනවා ප්‍රශ්න පත්‍ර පන්තිය සම්බන්ධයෙන්. රයිට්. ප්‍රශ්න පත්‍ර පන්තිය එළඹෙන බ්‍රහස්පතින්දා පස්වෙනි කණ්ඩායම දරුවෝ එළඹෙන බ්‍රහස්පතින්දා संबंध कर ළමයි උපරිම ධාරිතාවය සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයාට අවස්ථාවක් විදියට මේ අලුතෙන් පටන් අරගෙන යන වැඩසටහන තුළ අවස්ථාවක් දෙන්න පුළුවන් දරුවෝ ඔයාට 16 වෙනිදා 16 වෙනි බ්‍රහස්පතින්දා ආරම්භ වෙන අලුත් කණ්ඩායමට සම්බන්ධ වෙන්න. රයිට්. ඒ නිසා පිළිවෙලක් ඇතුව පැහැදිලිව අහගෙන හොඳට ඉගෙන ගන්න ගමන් කියලා දෙන සියලුම දේවල් හරියට ඔළුවට දාගන්න. රයිට්. අපි අද දවසේ මුලින්ම කතා කරන්නේ අයනික බන්ධන ගැන. දැන් ඔයා එදා අවසාන වශයෙන් ඇයි මේ මූලද්‍රව්‍ය පරමාණු බන්ධන හදන්නේ? මොකක්ද ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය? මතකයිනේ ස්ථායී විඤ්ඤාසයකටපත් වෙන්න නේද? අපි අපේ වචනෙන් කිව්වපු තේ මොකෙක් වෙන්නද? පොරක් වෙන්න නේද? පොරක් වීමේ අවශ්‍යතාවය මත. ඒ කියන්නේ ස්ථායී විඤ්ඤාසයකට පත්වීමේ අවශ්‍යතාවය මත තව විදිහකට කිව්වොත් එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඒ කියන්නේ පුතේ මොන යුජතා කවචේද
සංයුජතා කවචේ සංයුජතා කවචේ තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මොන පූර්ණ කරගන්නද සම්පූර්ණ කරගැනීමේ අවශ්‍යතාවය මතනේ මේගොල්ලෝ මේ බන්ධන හදන්නේ පැහැදිලිද එතකොට බන්ධන හදද්දී ඒගොල්ලෝ මොකද කරේ රයිට් අද අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෙක් ඉන්නවනම් දල අදහසක් හරි ඔළුවට යයිනි සහ අවසාන වශයෙන් බන්ධන පාඩම කතා කරපු දවසේ හිටපු දරුවොන්ට නැවතත් පොඩි ස්ටාර්ට් එකක් තමයි මේ අරන් දෙන්නේ රයිට් බන්ධන හදන්න ඒගොල්ලෝ මොකද කරේ ඒගොල්ලන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඒ කියන්නේ මොන යුජතා කවචේද පුතේ සංයුජතා කවචේ තිබුණු ඉලෙක්ට්‍රෝන ටික මොන සංවිධානයකට ගත්තද ප්‍රතිසංවිධානය කරගත්ත අපි කියවනේ එහෙක් මෙහෙක් කරගත්තා කියලා නේද ප්‍රතිසංවිධානය කරගත්තා ක්‍රම කීයකටද ක්‍රම 3කටනේ සමහරු ඉලෙක්ට්‍රෝන මක්කරාද ඉලෙක්ට්‍රෝන පිටකිරීම කරානේ සමහරු ඉලෙක්ට්‍රෝන ලබා ගත්තනේ සමහරු ඉලෙක්ට්‍රෝන ලබාගෙන තමයි ආගේ අවසාන ශක්ති මට්ටම මොන පූර්ණ කරගත්තේද සම්පූර්ණ කරගත්තේ එතකොට තව සමහරු ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගත්තනේ අපි කිව්වේ දරුවෝ හවුල් වෙලයි පවුල්ුනේ මතකයිනේ රයිට් ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගත්තා එතකොට මෙන්න මේ ප්‍රතිසංවිධානයේ වීමේ ආකාරත් එක්ක තමයි අපි බන්ධන වර්ගීකරණය කරේ ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට ඉලෙක්ට්‍රෝන පිට කරලා නම් හෝ ඉලෙක්ට්‍රෝන පිටින් අරගෙන නම් අපි කිව්වා මේ වෙලාවේදී එයා හදාගන්නේ මොනනික බන්ධනද අයනික බන්ධන ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන නම් අන්න අපි කිව්වා මේ වෙලාවේදී එයා හදාගන්නේ සහසංයුජ බන්ධන සහසංයුජ බන්ධන පැහැදිලිද කතාව හා එතකොට අපි අද දවසේ මුලින්ම කතා කරන්නේ පුතේ අයනික බන්ධනයක් කොහොමද හැදෙන්නේ රයිට් අයනික බන්ධනයක් කියලා අපි අර්ථ දක්වන්නේ කොහොමද යාව තේරුණාද රයිට් ඔයාට මේ තේරෙන සිංහලෙන් බොහොම සරලව කියලා දෙන්නේ පැහැදිලිද රයිට් මේ නිසා උවමනාවෙන් අහගෙන ඉන්න ඔයාට බැරි වෙන්නේ නැහැ පුතේ රයිට් මෙතන ඇති මේ වැඩේ හරියටම දන්න ළමයි ඉගෙන ගත්තු ළමයි බාගිට උළු මෙලෝ මල දානයක් දන්නේ නැති පැටව රයිට් හැමෝටම තේරෙන විදියට ඔම සරලව තමයි මේ කියලා දෙන්නේ තේරුණාද රයිට් ද විද්‍යාව ඉගෙන ගන්න ආපු ගුරුවරු එහෙමත් මේ අල්ලපනල් ඇතිනි ඈ එහෙම එනවා මොකද කරන්නේ කොහොමද කරන්නේ කියලා බලන්නේ එහෙම එනවා රයිට් ඉතින් ඒ ගුරුවරුන්ටත් හොඳයි ඈ මොකද පුංචිප තැන ඉඳන් කියලා දෙනවනේ රයිට් ඉඳන් ඉගෙන ගන්න ඔකා ඉගෙන ගත්තත් මගෙන් ඉගෙන ගන්න නිසා ඒ පින වැටෙන්නේ පුතේ මගේ account එකට පැහැදිලිද හා හරි දරුවෝ එහෙනම් අපි කතා කරමු ඉලෙක්ට්‍රෝන පිට කරලා සහ සරෙන් සරේ ලීව් වෙන්න එපා දරුවෝ ඈ එහෙමනම් නෑ විදිම් ඉන්න දෙයනේ කියලා වෙන කෙනෙක්ගේ අවස්ථාවක් තමයි ඔයා අරගෙන වැඩේ අල කරන්නේ රයිට් හොඳට අහගෙන ඉන්න අපි බලමු පුතේ ඉලෙක්ට්‍රෝන පිට කරලා හරි ඉලෙක්ට්‍රෝන පිටින් ලබාගෙන හරි කොහොමද මේ අයනික බන්ධන හැදෙන්නේ කියලා මම ගන්නවා සෝඩියම් පරමාණු සෝඩියම් එයා අපේ ආවර්තිතා වර්ගීකරණයේ ඉන්නේ 11 වෙනි අටනේ හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලුවරින් නියෝන් සෝඩියම් 11 වෙනි අටනේ ඉන්නේ ඒ කියන්නේ යාගේ පරමාණුක ක්‍රමාංකය 11යිනේ ඒ කියන්නේ යාට තියෙනවා ප්‍රෝටෝන 11ක් මොකද අපි පරමාණුක ක්‍රමාංකයේ විදිහට හැඳින්වුවේ දරුවෝ මූලද්‍රව්‍ය පරමාණුක ප්‍රෝටෝන සංඛ්‍යාවනේ ඒ කියන්නේ යාට ඉන්නවා ප්‍රෝටෝන 11ක් රයිට් ප්‍රෝටෝන 11ක් ඉන්නවා කියන්නේ ප්‍රෝටෝන 11ක් ඉන්නවා කියන්නේ ඉලෙක්ට්‍රෝනක් කීයක් ඉන්නවා කියන එකද ඉලෙක්ට්‍රෝනක් 11ක් ඉන්නවා කියන එකනේ ප්‍රෝටෝන 11ක් ඉන්නවා කියන්නේ ඉලෙක්ට්‍රෝනක් ඉන්නවා 11ක් පැහැදිලිද ප්‍රෝටෝනක් ඉන්නවා 11ක් අපි කියනවා පුතේ ප්‍රෝටෝන මොනාරෝපිතයිද ධනාරෝපිතයිනේ ඉලෙක්ට්‍රෝන මොනාරෝපිතයිද ඍණාරෝපිතයිනේ
The proton पुते मट मिनीत्वक देने दारू समावेन्न मट मिनीत्वक देने राइट हरि पुते इलेक्ट्रॉन प्रोटोन इलेक्ट्रॉन बलागे सोडियम परमाणु प्रोटोन इलेक्ट्रोन मुखद सलकन मूलद्रव्य परमाणु स्वभाव විද්‍යුත් වශයෙන් අපි කියන පුතේ උදාසීනයි. ඒ කියන්නේ ඌට ආරෝපණය ඌට ආරෝපණයක් නැහැ. ඒ කියන්නේ ධන ලෙස හෝ එහෙම නැත්නම් ඍණ ලෙස හෝ මේකට ආරෝපණයක් නැහැ. ඇයි දන්නවද ආරෝපණයක් නැති වෙලා තියෙන්නේ? මේ බලන්නකො. ඍණ 11යි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 11යි. ධන 11යි. ඒ කියන්නේ ප්‍රෝටෝනත් 11යි. එතකොට ඍණ 11ට ධන 11 මොකද වෙන්නේ? फलमु शक्ति मट मट दमिया है कि उपरी में इलेक्ट्रॉन संख्या देखा है ඔන්න දැම්මා. තව ඉතුරු ඉනේ ආ දෙවෙනි එකට දානවා 8ක් නේ 2යි 8යි 10යි තවත් එකෙක් ඉතුරු ඉනේ. එහෙනම් ඒක දැම්මා තුන්වෙනි ශක්ති මට්ටමට.
ඔහුමනි කතාව දැන් බලන්න මෙයා ස්ථයි විඤ්ඤාසයකට පත් වෙන්න නම් හොඳට අහගන්න ඒ කියන්නේ මුගේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න බෑ ඒකොටනේ අපි ස්ථයි විඤ්ඤාසයක් කියුවේනේ රයිට් ඒ කියන්නේ මෙයාගේ සංයුජතා කවචේ මෙන්න මෙයා මේ මේ ඉන්නේ මේ මෙන්න මෙයාව සම්පූර්ණ කරගන්න බෑ සංයුජතා කවචේ හොඳට අහගන්න හොඳට අහගෙන ඉන්න රයිට් එතකොට මේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න නම් මෙයා කරන්න ඕනේ වැඩ දෙකක් තියෙනවානි මෙයාට දෙවිදියක් තියෙනවා කරන එකක් තමයි තුන්වෙනි ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දරු 8යි නේ එතකොට දැන් මෙයාගේ දැනට එකක් ඉන්නවානි මෙයාට ඕනම් පුළුවන් පිටින් ඉලෙක්ට්‍රෝන 7ක් ගන්න පිටින් ඉලෙක්ට්‍රෝන 7ක් ගන්න දැන් එකක් ඉන්නවානි හොඳට අහගෙන ඉන්න හොඳට අහගෙන බලාගෙන ඉන්න රයිට් දැන් එකෙක් ඉන්නවානි දැන් එකෙක් ඉන්නවා රයිට් එයාගේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න තව 7 දෙනෙක් මදි නේද පුතේ තව 7 දෙනෙක් මදිනේ අන්න එයාට සිද්ධ වෙනවා කවුද එයා සෝඩියම් පරමාණුව අන්න එයාට සිද්ධ වෙනවා පුතේ පිටින් ඉලෙක්ට්‍රෝන 7ක් මක් කරගන්නද ගන්න ओके एक क्रमया सोडियम टा स्थाई वेन्ना पुलुवान एक क्रमया है बे मूट मेहमा पुलुवान नेद मैं बलन्नो को मैं आगे मैं तुम्हें नी शक्ति मट्ट में इन्ने एक इलेक्ट्रॉन है इन्ने मैं तीयना इलेक्ट्रॉन है एलोवला दें मना मैं तीयना इलेक्ट्रॉन है एलोवला दें मना पाइंग एक गानो तो पढ़े हैं ना गिया ला उच्चवायु विन्यास देखा आठ माता के दर आप ये सती कथा करे एक ने आवश्यक एक रासायनिक बांधने पार्ट में कथा कर बुद्धा वैसे कथा करे राइट देखा दर उठे क्रम देखा क्यों ना उन्नांग सोडियम च पुलुआंग उधर का हागन ने मिच्छर विस्तर कराने में काय जीवित एक और आठ बैरीवेंड बे में काय जीवित एक बैरीवेंड बे पुते में को මෙයාට මේ ක්‍රම දෙකෙන් ඕන එකක් කරගන්න පුළුවන් පිටින් හතක් අරගෙන ස්ථයි වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් ඉන්න එකව එලවලා දාලා ස්ථයි වෙන්නත් පුළුවන් එතකොට මෙයා කැමති මේගොල්ලෝ ඉන්නවනේ පුතේ මේ මූලද්‍රව්‍ය පරමාණු මිනිස්සු වගේම තමයි මුන්ට ආයි කතා කරන්න බැරි ටික විතරයි මුන් තනි කරව හැසිරෙන්නේ මිනිස්සු වගේම තමයි මිනිස්සු හද්ද කම්මැලි ඉන්නේ පුතේ හද්ද කම්මැලි මිනිස්සු බලන්නේ පුතේ ලේසි ක්‍රමනේ බලන්නේ හරිම ලේසියෙන් තමයි වැඩේ කරගන්න බලන්නේ පැහැදිලිද එතකොට දැන් සෝඩියනුත් එහෙම තමයි එයා බලන්නේ අමාරුවෙන් හිඟා කාලා ඉලෙක්ට්‍රෝන හතක් හොයාගන්න නෙවෙයි අර එකෙක් ඉන්නවනේ උඩ පොඩි පයින් පාරක් ගහලා එළවලු දානවා හතක් හොයනවට වඩා හොඳට අහගන්න හතක් හොයනවට වඩා මේ ඉන්න එකව එලවලා දාන එක සෝඩියම්ට ලේසිද නැද්ද සෝඩියම්ට ලේසි එහෙනම් සෝඩියම් ස්ථයි විඤ්ඤාසයකට පත්වීම පිණිස එයාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය කරගැනීමේදී එයා භාවිතා කරන ක්‍රමය තමයි ඉලෙක්ට්‍රෝන පිට කිරීම මොකද එයාට පිටින් ගන්නවට වඩා ඉන්න එකෙක්ව එලවලා දාලා ස්ථයි විඤ්ඤාසයකට පත්වෙන එක පටලේසී තෙරුණාද වැඩේ හා එහෙනම් ඔන්න ඒ වැඩේ වෙ නැහැටි මේ බලන්න සෝඩියම් පරමාණුවක් හිටියා එයාට ආරෝපණයක් නැහැනි ඇයි ඉලෙක්ට්‍රෝනත් 11ක් ඉන්නවා ප්‍රෝටෝනත් 11ක් ඉන්නවා එතකොට ඍණ 11ට ධන 11 කැපිලා ගියා එයා මොන සීනයිද උදේ එයා උදාසීන පරමාණුව හැබැයි දැන් වෙන්න යන වැඩේ බලන්න දැන් වෙන්න යන වැඩේ බලන්න පුතේ සෝඩියම් පරමාණුව ඉලෙක්ට්‍රෝනයක් දැන් එලවන්න නේද හදන්නේ ඕන් අඩු කරා අඩු කරපු ගමන් එයා පුතේ සෝඩියම් ධන අයනය බවට පත් වෙනවා ඈ
sodium sodium dana ayane bavata pat wenama me adukirimi electrone eha patta dala liyenawa ara sarala samikarana wala wage adukirime eka eha patta yana kota adukirime eka eha patta yana kota u ekatu kirima electrone bavata pat wenawa me me wedeema me wedeema api katha kara neida palamu ayanikarana shaktiya එතෙන්දි සහභාගී වෙච්ච දරුවෝ ඉන්නවා නම් මතක් වෙයි මතකද මේ වැඩේම නේද අපි කතා කරේ පළමු අයනීකරණ ශක්තියදී හැබැයි මේ ක්‍රියාවලිය එතෙන්දි සිද්ධ වුණේ මොන අවස්ථාවේදීද වායුමය අවස්ථාවේදී වායුමය අවස්ථාවේ පවතින මූල ද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය ඒක ධන අයනයක් ධන එකයි නේ පුතේ ධන එකයි නේ අපි කියන ඒක ධන ආයනයක් වායුමය ඒක ධන ආයනයක් සාදා ගැනීම පිණිස සැපයී යුතු ශක්තිය පළමු අයනීකරණ ශක්තිය මතකද ආ මේ වැඩේම තමයි ඈ එතෙන්දී උනේ ඒ වැඩේම තමයි හා හරි ඔන්න දැන් සෝඩියම් ස්ථායි වෙන්නේ මෙහෙමනේ ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරලා දැන් මෙයා ස්ථායි දැන් මෙයා බන්ධනයක් හදාගන්න ඉපැ එහෙනම් මෙයාට ගැලපෙන එකෙක් ඉන්න ඕනේ නේ අහුවෙන ඕන එකෙක් එක්ක බන්ධන හදා ගන්නවද යබ මොන අසීකිත වැඩක්ද සදාචාර සම්පන්න නැහැ එහෙම පැහැදිලිද තමන්ට ගැළපෙන එකා එක්ක විතරයි තමන්ට ගැළපෙන එකා එක්ක විතරයි මක් කරන්නේද බන්ධන හදාගන්නේ ඕන් ගැළපෙන එකා සෝඩියම් දානවා මංගල කිංකිණි වලට තමන්ගේ මගුල් විස්තරේ ඕන් ඒකට ගැළපෙන එකෙක් කෙනවා මෙන්න මේ බලන්න ගැළපෙන කෙනා කවුද ක්ලෝරීන් ඉන්නේ පුතේ හොඳට අහගෙන ඉන්න ලීව් වෙන්න එපා සරෙන් සරේ අපරාදේ රයිට් අනේ මේ නොමිලේනි මොන මගුලක්ද මේ ඈ එහෙම හිතනවා නම් ජොයින් වෙන්න එපා මොකද තව දහස් ගණන් දරුවොන්ට සම්බන්ධ වෙන්න බැරුව ඉන්න අපහසුතාවයට පත් වෙලා රයිට් ඒ නිසා ඔයාට ලැබුණු මේ අවස්ථාව ඔයා පුතේ කරපු පිනක් එක්ක ලැබුණු අවස්ථාව ඒකෙන් හරියට ප්‍රයෝජන ගන්න හා ක්ලෝරීන් ඉන්නේ 17 වෙනියටනේ දරුවෝ ක්ලෝරීන් ඉන්නේ 17 වෙනියටනේ එතකොට එයාගේ එයාගාව ඉන්නවනේ ඉලෙක්ට්‍රෝන 17කුයි ප්‍රෝටෝන 17කුයි යාට ඉන්නවනේ රයිට් ඒ කියන්නේ ඔයා දන්නවා මෙයාට ඉන්නවා ඍණ ආරෝපණ 17යි ධන ආරෝපණ 17යි ඕම ඉන්නවනේ අපි ලියමු බලන්න ක්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය ලිව්වොත් 2යි 8යි 10යි 7යි එයාගේ සංයුජතා කවචේ හොඳට අහගෙන බලාගෙන ඉන්න එයාගේ ඉන්නව නේද පුතේ ඉලෙක්ට්‍රෝන 7ක් අවසාන ශක්ති මට්ටමේ ඉන්නව නේද දරුවෝ ඉලෙක්ට්‍රෝන 7ක් රයිට් එතකොට ඒ ඉලෙක්ට්‍රෝන 7 දිහා බැලුවාම මෙයාටත් පුළුවන් නේද ක්‍රම දෙකකට ස්ථායි වෙන්න ක්‍රම දෙකකට පොරක් වෙන්න එක්කෝ මෙයාට පුළුවන් මේ ඉන්න ඉලෙක්ට්‍රෝන 7ම එලවලා දාන්න තොපි 7 දෙනාම ඵලයව හැඳි ගෑවියා එකෙක්වත් ඉන්නවා කියලා මේකට කේන්ති ගිහිල්ලා 7 දෙනෙක්ව එලවලා දාන ඕනනම් එහෙම ස්ථායි වෙන්න පුළුවන් නැත්තම් පුතේ එයාට පුළුවන් නේද 7ක්ම ඉන්නවනේ එතකොට තුන්වෙනි ශක්ති මට්ටම ඒ කියන්නේ යාගේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න එයාට තව පිටින් එකෙක් ගත්තා නම් ඒත් හරි නේද පිටින් එකෙක් ගත්තා නම් ඒත් හරිනේ ඔය ක්‍රම දෙකම පුළුවන් නේ මෙමන් මෙයාට පුළුවන් ඕනම් පිටින් ඉලෙක්ට්‍රෝනයක් ගන්න එහෙම නැත්තම් පුළුවන් මේ ඉන්න 7 දෙනාව මක් කරන්නද එලවලා දාන්න ඔය ක්‍රම දෙකෙන් ලේසි මොකක්ද පුතේ 7 දෙනෙක්ව එලවන්න තටමනවට වඩා
පිටින් එකෙක් ගත්තා නම් ලේසියිනේ පුතේ නේද හත් දෙනෙක්ව එලවන්න දඟලනවට වඩා පිටින් එකෙක්ව ගත්තා නම් ලේසියිනේ දරු එහෙනම් මං කිව්වේ මුන්ට කතා කරන්න බැරි ටික විතරයි මුන් මිනිස්සු වගේම හද්ද කම්මැලි જાතිය හද්ද කම්මැලි જાතිය පැහැදිලිද ලේසි ක්‍රම තමයි හොයන්නේ මොකද අපිත් එහෙමනේ පුතේ බොහොම අමාරුවෙන් මේ හොම්බ රිවර්ට් කරගෙන දඟලන්න යන්නේ නැහනේ නේද බොහොම ලේසි ක්‍රමයක් තියෙනවනේ ඒක තමයි අපි පාවිච්චි කරන්නේ ලේසියිනේ තේරුණාද හරි දරුවෝ එහෙනම් මෙයා ඉලෙක්ට්‍රෝනයක් පිටින් ගන්නවා මෙයා ඉලෙක්ට්‍රෝනයක් පිටින් ගන්නවා රයිට් අපි ඒක ලියලා පෙන්නමු මේම ෆ්ලෝරීන් ෆ්ලෝරීන් ඉලෙක්ට්‍රෝනයක් පිටින් ගත්තා ෆ්ලෝරීන් ඉලෙක්ට්‍රෝනයක් පිටින් ගත්තා අන්න එතකොට මොකද වෙන්නේ මේ බලන්න මේ බලන්න එයා ගාව හිටියා නේද ඉලෙක්ට්‍රෝන 17ක් එයා ගාව හිටියනේ දරු ඉලෙක්ට්‍රෝන 17ක් දැන් ඒක පිටින් එකක් ගත්තනේ දැන් ඒක පිටින් එකක් ගත්තනේ නේ පිටින් එකක් ගත්තාම ඉලෙක්ට්‍රෝන 17යි නෙවෙයි දැන් තව එකක් ගත්තනේ එහෙනම් ඉලෙක්ට්‍රෝන 18යි ඉලෙක්ට්‍රෝන 18යි එතකොට දැන් ඍණ ආරෝපණ 17ක් කලින් තිබුණානේ නේද දැන් තව ඉලෙක්ට්‍රෝනයක් එයා ගාවට ආවනේ එහෙනම් ඍණ ආරෝපණක් කීයද ඍණ 18යි ඍණ 18යි නේද ඍණ 18යි හැබැයි ප්‍රෝටෝන 17ම තමයිනේ එහෙනම් ඍණ 18යි ධන 17යි ඍණ 18යි ධන 17යි වෙනස කීයද පුතේ වෙනස ඍණ එකයිනේ අන්න දරුව අන්න ඒ ආරෝපණය ක්ලෝරීන්ට එනවා ක්ලෝරීන් ඍණ අයනය බවට පත් වෙනවා පැහැදිලිද වැඩි ක්ලෝරීන් ඍණ අයනය බවට පත් වෙනවා තේරුණාද වැඩි එහෙම තමයි මෙයා ස්ථායි වෙන්න උත්සාහ කරන්නේ හොඳේ පැහැදිලිද වැඩි හා මං ආයි කියනවා හොඳට අහගන්න ජෝ චුට්ටක් දිව්වා කිව්වා ක්ලෝරීන් ඉන්නේ ක්ලෝරීන් ඉන්නේ ආවර්තිතා වර්ගීකරණයේ 17 වෙනි අට. ඒ කියන්නේ යාට තියෙනවා ඉලෙක්ට්‍රෝන 17ක් සහ ප්‍රෝටෝන 17ක්. ඒ කියන්නේ යාට තියෙනවා දරුවෝ ඍණ ආරෝපණ 17ක් සහ ධන ආරෝපණ 17ක්. හොඳට අහගෙන ඉන්න. එතකොට මේ වැඩේ ගාන්ට ඔළුවට ඇයි. ඍණ ආරෝපණ 17ක් සහ ධන ආරෝපණ 17ක් තියෙනවා. අපි යාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා බලනවා මෙයාට ලේසි ක්‍රමය මොකක්ද ස්ථායි වින්‍යාසයකට පත් වෙන්න 2 8 7 මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 7 අන්න අපිට පේනවා එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඒ කියන්නේ පුතේ එයාගේ සංයුජතා කවචේ ඉලෙක්ට්‍රෝන 7ක් ඉන්නවනේ එතකොට මෙයා ස්ථායි වෙන්න නම් එක්කෝ මේ ඉන්න 7 දෙනාව එලවලා දාන්න ඕන එහෙම නැත්නම් පිටින් එක්කෙනෙක්ව පිටින් එක්කෙනෙක්ව ගන්න ඕනේ. එක්කෝ ඉන්න හත් දෙනා එලවලා දාන්න ඕනේ. එහෙම නැත්නම් පිටින් එක්කෙනෙක්ව ගන්න ඕනේ. එතකොට මෙයාට ලේසි මොකක්ද? හතක් එලවනවට වඩා එකෙක් පිටින් ගන්න එක ලේසියිනේ පුතේ. අන්න එයා එකෙක් පිටින් ගත්තා. එකෙක් පිටින් ගත්තාම එයාගේ ආරෝපණය හැදෙන හැටි. මේ බලන්නකෝ. එයාට කලින් හිටිය ඉලෙක්ට්‍රෝන 17ක්. ඒ කියන්නේ එයාට තිබුණ ඍණ ආරෝපණ 17ක්. දැන් පිටින් තව ඉලෙක්ට්‍රෝනයක් ගත්තනේ ඒ නිසා එයා ගාව දැන් ඉන්නවා ඔක්කොම ඉලෙක්ට්‍රෝන 18ක් ඒ කියන්නේ ඍණ ආරෝපණ 18ක් එයාට ඉන්නවා නෙමේ පිටින් එකෙක් ගත්තු නිසා හැබැයි ප්‍රෝටෝන සංඛ්‍යාවේ වෙනසක් උනේ නෑ නේද දරු ප්‍රෝටෝන සංඛ්‍යාව වෙනස් උනේ නෑනේ ගත්ත ඉලෙක්ට්‍රෝනනේ පැහැදිලිද එහෙනම් ප්‍රෝටෝන 17 17ම තමයි ප්‍රෝටෝන කලින් හිටපු 17 17ම තමයි. හැබැයි ඉලෙක්ට්‍රෝන කලින් 17යි. දැන් පිටින් එකෙක් අරගෙන ස්ථායි වෙච්ච නිසා දැන් 10 දැන් 18යි. පැහැදිලිද? රයිට්. එහෙනම් ඍණ ආරෝපණ 18යි ධන ආරෝපණ 17යි වෙනස ඍණ එකයිනේ. ඍණ 18යි ධන 17යි. 17යි 18යි. ධන 17යි ඍණ 18යි ඍණ එකක් වැඩි නේද ආන් ඒ වැඩි එක තමයි මෙයාට මොන රෝපණයක් විදිහට ආවේද ආරෝපණයක් විදිහට එතකොට දැන් මං කිව්වා නේද අර සෝඩියම් වලදී අපි මේ
ඉලෙක්ට්‍රෝන ඉවත්වීම එහා පැත්තට දාලා ලිව්වනේ. එතකොට දැන් මෙතන මෙතන මේ ඉලෙක්ට්‍රෝනය ලබා ගැනීමත් එහා පැත්තට දාලා ලියන්න ඕනේද? නෑ නෑ නෑ. නෑ නෑ. සම්මතය තමයි අපි අඩු කිරීමක් විදිහට පෙන්වුම් කරන්නේ නෑ. එකතු කිරීමක් විදිහට තමයි අයනික සමීකරණ ලියන්නේ. අයන සමීකරණ ලියද්දී අඩු කිරීමේ ලකුණු පාවිච්චි වෙන්නේ නැහැ. ඒක තමයි සම්මතය. දැන් මෙතන ඉලෙක්ට්‍රෝනය ඉවත් වුණානේ. අඩු කරානේ. අඩු කරානේ. අන්න ඒ නිසා තමයි අපි ඌ එහා පැත්තට දාලා ධන ඉලෙක්ට්‍රෝනය විදිහට ලියුවේ. දැන් මේකේ මේකේ අඩු කිරීමේ ලකුණක් නැහැනේ. එහෙනම් මෙයාව ලියලා පෙන්නන සම්මත ක්‍රමය මේකම මේකම තමයි. මේකම තමයි. මේකම තමයි. පැහැදිලිද වැඩේ? හා. පුතේ දැන් මේ දෙන්නට මං කියවනේ දැන් මංගල කිංගිරි දාලා මුන් දෙන්න බඳින්න යන්නේ දැවදි ඕන නෑලු සෝඩියම්ට බැදිලිද උට ඇති වෙන්න තියෙනවා ඇති ඈ මෙබාන මෙයා ධන ආරෝපණයක් නේ සෝඩියම් ධනායනය මෙයා මෙයා ක්ලෝරින් ඍණායනය නේ ධන ඍණ පිරිමි ගැහණු සරල උදාහරණින් ධන රින පිරිමි ගැහණු රිලව රිලවි ඔන්න තේරෙනවනේ දැන් ඔයාට තේරෙන භාෂාවෙන් කිව්වොත් පුතේ පිරිමි ළමයි ගැහණු ළමයින්ට ආකර්ෂණීයයිනේ ගැහණු ළමයි කිව්වේ නැති වුණාට පිරිමි ළමයින්ට ආකර්ෂණීයයි තරුණ වයසේ පුතේ මේවා මේ ද්විතීක ලිංගික ලක්ෂණ පහළ වීමත් එක්ක හෝමෝන ස්රාවේ වීම ආරම්භ වීමත් එක්ක රයිට් අන්න සරලව කිව්වොත් වැඩිවියට පත්වීමත් එක්ක සිදුවෙන විද්‍යාත්මක සංසිද්ධි කුණුහරප නෙමෙයි දරුවෝ සමහර එවුන් ඒව කුණුහරප විදියට අර්ථ දක්වගෙන ඇති නමුත් සයන්ස් දන්න එකා දන්නවා ඒව කුණුහරප නෙමෙයි ඒව සයන්ස් විද්‍යාව පැහැදිලිද රයිට් එතකොට කාන්තා පාර්ශවයට ඊස්ට්‍රොජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන ස්රාවය පුරුෂ පාර්ශවයට ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන ස්රාවය එවුවත් එක්කෙනෙකු පුතේ ද්විතීක ලිංගික ලක්ෂණ ආරම්භ වෙන්නේ පහළ වීම. අන්න ඒකත් එක්ක තමයි පුරුෂයෝ කාන්තාවන්ට ආකර්ෂණීයයි. කාන්තාවෝ පුරුෂයන්ට ආකර්ෂණීයයි. විරුද්ධ ලිංගික ආකර්ෂණීයත්වය කියන්නේ ඒකයි. දැන් මෙතන තියන්නේ විරුද්ධ ලිංගික ආකර්ෂණීයත්වය නෙමෙයි. ඒ වගේ එකක්. පැහැදිලිද? මෙතන තියන්නේ විරුද්ධ ලිංගික ආකර්ෂණත්වය නෙමෙයි. මෙතන තියන්නේ විරුද්ධ ආරෝපණ ආකර්ෂණීයත්වය. අර වගේම ගැහණු පිරිමි පිරිමි ගැහණු ආකර්ෂණීයත්වයේ වගේ ධන ආරෝපණ සහ ඍණ ආරෝපණ විද්‍යුත් වශයෙන් ආකර්ෂණීයයිද නැද්ද ආකර්ෂණීයයි පුතේ විරුද්ධ ආරෝපණනේ අපි කියනවා විජාතීය ආරෝපණ එකිනෙකට මොන කර්ෂණීයයිද ආකර්ෂණීයයි අර ගැහණු පිරිමි ආකර්ෂණීයයි වගේම තමයි තේරුණාද තේරුණාද පස්සේ තමයි තේරෙන්නේ ඇයි අපෝ ආකර්ෂණීය වුණේ මොන කර්මයක්ද මේ කරගත්තේ කියලා. උඹලටත් තේරේ කසාදයක් බැඳපු දවස. තේරුණාද? එදාටත් මාව මතක් වෙයි. අප්පට උඩු අර සර් මෙහෙම කිව්වා නේද කියලා. තේරුණාද දරු? හා. මේගොල්ලොත් එහෙම තමයි හොනේ. මේගොල්ලෝ විජාතිය ආරෝපණනේ. එහෙනම් මේගොල්ලෝ මොන කර්ෂණීයයිද? මේගොල්ලෝ එකිනෙකට ආකර්ෂණීයයි. අන්න වැඩේ. සෝඩියම් ධන ක්ලෝරීන් ඍණ හැදුනා තමයි බන්ධනේ සෝඩියම් ක්ලෝරයිඩ්. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් වලට ආරෝපණයක් තියනවද? නෑ නෑ. ඇයි ධනට ඍණ කැපිලා යනවනේ? එයා ආපහු මොන සීනයිද? එයා ආපහු උදාසීනයි. එයා ආපහු උදාසීනයි. එතකොට මේ සංසිද්ධිය වෙනකොට සෝඩියම් පරමාණුවත් ස්ථායිද නැද්ද? ස්ථායිනියනේ. මේ තිබුණු ඉලෙක්ට්‍රෝන එයා ඉවත් කරලානේ ස්ථායි වුනේ. පැහැදිලිද? මේ සංසිද්ධිය වෙනකොට ක්ලෝරින් පරමාණුව ස්ථායිද නැද්ද? එයා ස්ථායිනේ. එයා පිටින් ඉලෙක්ට්‍රෝනයක් අරගත්තනේ. හතක් හිටියා එකක් ගත්තු නිසා අටක් කරගෙන එයා එයාගේ සංවිජිතා කවචය සම්පූර්ණ කරගත්තනේ දරුවෝ. අන්න දෙන්නම ස්ථායි. අපේ වචනෙන් කියනවනම් දෙන්නම පොරවල් වෙලා ඉන්නේ. ආයි කතා කරන්න දෙයක් නැහැ. එතකොට සෝඩියම් පරමාණු හොඳට අහගන්න. සෝඩියම් පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරමින් ස්ථායි වුණා ක්ලෝරින් පරමාණුව ඉලෙක්ට්‍රෝන ලබාගෙන ස්ථායි වුණා දෙන්න පවුල් වුණා ස්ථිති විද්‍යුත් ආරෝපණ ආකර්ෂණීයත්වය නිසා දෙන්න පවුල් වුණා අන්න බන්ධනේ හැදුණා මොන බන්ධනයක්ද
इलेक्ट्रॉन पीट की इलेक्ट्रॉन पीटिंग लबागे इलेक्ट्रॉन पीट की इलेक्ट्रॉन लबागनी बंधन दागने अयनिक बंधन अति वेन्ने अयनिक बंधन अति वेन्ने थोड़ा अयनिक बंधन अखियाने मुखक्त के අයනික බන්ධනයක් කියන්නේ මොකක්ද කියලා ඔයාගෙන් ඇහුවොත් අන්න ඔයාගෙන් ඇහුවොත් ඔයා දෙන්න ඕනේ උත්තරයක් මෙහෙම ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානයේ වීම මත පොදුවේ ඕනනම් එහෙම කියත හැකි එහෙම නැත්නම් ඔයාට කියත හැකි ඉලෙක්ට්‍රෝන පිට කිරීම හෝ ඉලෙක්ට්‍රෝන පිටින් ලබා ගැනීම මත නිර්මාණය වූ ධන අයන සහ ඍණ අයන මේ බලන්නකො ඉලෙක්ට්‍රෝන පිට කරොත් ධන අයනයක් හැදෙන්නේ සෝඩියම් ධන ඉලෙක්ට්‍රෝන පිටින් ලබාගත්තුත් ඍණ අයනයක් හැදෙන්නේ ක්ලෝරීන් ඍණ එහෙනම් ඉලෙක්ට්‍රෝන පිට කිරීම සහ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම මත ප්‍රතිඵල වූ පැහැදිලිද ප්‍රතිඵල වූ ධන අයන සහ ඍණ අයන අතර හට ගන්නා වූ ස්ථಿತಿ විද්‍යුත් ආකර්ෂණ බල එහෙම නැත්නම් ස්ථಿತಿ විද්‍යුත් ආකර්ෂණ බල අතර ඇතිවන බැඳීම स्थिति विद्युत आकर्षण बलातर ऐतिबन बैंडी अभी किन्हों आपुते आयनिक बंधन इमने तं विद्युत संगीज बंधन वे नाम देखें महादुर्नो आयनिक बंधन इमने तं विद्युत संगीज बंधन पहेदली द कताब पहेदली द वैडे राइट दारु दान मात्र काव आयनिक बंधन तक्कल दान तक्कल दान තග්ගල දාන්න අයනික බන්ධන අපි කොහේ හරි සටහන් කරගන්න ඕනේ පුතේ නැත්තම් මේ වැඩේ ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ ඔයා නිකන් මේ ෆ්‍රී සෙමිනා එකකට ආවා ආයිවරයි ඉතාලේ දා මොනවද කිව්වේ කරේ මොනවද මොනවා හත්තිලව්වක්වත් මතක නැහැ අපි කරන වැඩේ පිළිවෙලට කරමු ෆ්‍රී තමයි නොමිලේ තමයි පින්තකා තමයි මේ වැඩේ කරන්නේ හැබැයි කරන වැඩේ හරියට කරමු නැත්තම් නොකර ඉමු එච්චරයි රයිට් මම එකයි කියන්නේ ලීව් වෙන්න පා සැරෙන් සැරේ ගොබ්බ සේනලා සිංගලෙම කිව්වෝ මෙච්චර අවස්ථාවක් හම්බෙලත් ගුරු ඕන තරම් ඉන්නවනේ පුතේ නොමිලේ සෙමිනා නොමිලේ සෙමිනා නොමිලේ 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 ඔගොල්ලෝ බලන්නකො ඔය ගෲප්ස් වල ලින්ක්ස් කීයක් ෂෙයා වෙනවද කියලා දවසකට හැබැයි ළමයට දැනෙන්න හදවතින් උඹලගේ වචනින් කියනවනම් පුතේ බොක්කෙම්ම උගන්නනේ උන් ඉන්නේ බොහොම අතලොස්සයි එතකොට ඕගලන්ට ඒ ලැබෙන අවස්ථාව නැති කරගන්න එපා අපරාධේ मंकी मूलद्रव्य परमाणु किसियम मूलद्रव्य परमाणु की किसियम मूलद्रव्य परमाणु की तवत मूलद्रव्य परमाणु कट तवत මූලද්‍රව්‍ය පරමාණුවකට ඉලෙක්ට්‍රෝන ලබා දීම නිසාවෙන් ඉලෙක්ට්‍රෝන ලබා දීම නිසාවෙන්
ඉලෙක්ට්‍රෝන ලබා දීම නිසාවෙන් හට ගන්නා වූ ධන සහ ඍණ අයන ධන සහ ඍණ අයන ධන සහ ඍණ අයන අතර ඇතිවන අතර ඇතිවන අතර ඇතිවන ප්‍රබල ස්ථಿತಿ විද්‍යුත් ආකර්ෂණ බල 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 නිසා ඇතිවන බන්ධන නිසා ඇතිවන බන්ධන නිසා ඇතිවන බන්ධන නිසා ඇතිවන බන්ධන වෙනස් පාට පෑනකින් ලියමු පැටව වෙනස් පාට පෑනකින් අයනික බන්ධන හෙවත් විද්‍යුත් සංයුජ බන්ධන ලෙස හැඳින්වේ අයනික බන්ධන හෙවත් විද්‍යුත් සංයුජ බන්ධන ලෙස හැඳින්වේ විද්‍යුත් සංයුජ බන්ධන ලෙස හැඳින්වේ රයිට් මේ අහගන්න දරුවෝ දැන් අපි පොඩි නෝට් එකක් දාගත්තනේ උදාහරණයක් විදියට මෙයා හැදෙන හැටි ඇඳලා ලියලා මේ සමීකරණ ටික ලියලා පෙන්නන්න ඔයාගේ අච්චු පොතේ රූපමය මාධ්‍ය භාවිතා කරලත් මේව දීලා තියෙනවා අවුලක් නැහැ කොහොම හරි වැඩේ ඔළුවට දාගන්නයි ඕනේ පුතේ ඔයා මේ වැඩේ කරන ගමන් තවමත් අපේ විද්‍යාව පන්තියත් එක්ක මේ නොමිලේ කරන පාඨමාලාවත් එක්ක ඍජුව සම්බන්ධ වෙලා නැති දරු පෙටව මෙතන ඉන්නවා රයිට් ඒගොල්ලන්ට ඔන්න ඕගලගේ chat එකට මම දාලා තිනවා අලුත් group එකේ link එක WhatsApp අලුත් group එකේ link එක මේ වැඩේ කරන ගමන් දඩි බිඩි ගාලා join වෙන්න මිනිත්තු 5ක් විනාඩි 7ක් විතර දෙන්නම් මේ ටික ලියා ගන්න රයිට් මම මෙතනින් අයින් වෙන්න නැත්තම් කැම් එක මාවඩි පුතේ focus කරගෙන ඉන්නේ වඩ බෝඩ් එක පේන්නේ නැහැ ඊට පස්සේ මැරෙන්න හදයි පේන්නේ නැහැ කියලා තේරෙනවද රයිට් ඔන්න ඔයාගේ chat එකට දාලා තිනවා everyone seen වෙන විදියට දාලා තිනේ දරුවෝ ඕන කෙනෙක්ට රයිට් සම්බන්ධ වෙලා ඉන්න අය සම්බන්ධ වෙන්න එපා සර්ගේ science free class group වලට සම්බන්ධ වෙලා ඉන්න අය සම්බන්ධ වෙන්න එපා අලුතෙන් අද දවසේ ආපු දරුවෝ විතරක් මේ link එකෙන් අලුත් group එකට join වෙන්න රයිට් මේ වැඩේ අතරතුරේ කරන්න ඕන ඊළඟට මම ඔයාට සහසංයුජ බන්ධන කොටස කතා කරන්න කලින් ප්‍රශ්න පත්‍ර පන්තියේ පණිවිඩය දීලා ඉන්නවා පැහැදිලිද රයිට් ලිව් වෙන්න එපා එකෙක්වත් ලිව් වෙන්න එපා අපරාධේ පුතේ අපරාධේ පින්න නැත්තම් ලිව් වෙයි කරන්න දෙයක් නැහැ පැහැදිලිද රයිට්
join වෙන්න පුතේ අලුත් group එකකට join වෙන්න සම්බන්ධ වෙලා නැති පෙටව එතකොට ඔයාට ඍජුවම අපේ link එක එනවනේ අපේ link එක එනවනේ ඍජුවම right ඒ අතරතුරේ මේ note එක දාගන්න විනාඩි 7ක් 8ක් දෙන්න ප්‍රශ්නත් කියලා දෙන්න බෑ උතේ අපි මේ link එකක් දැම්මනේ group එකට join වෙන්න join වෙන්න එතකොට ඒක පුතේ අපේ science පන්තියේ group එක එතකොට අපේ කියන අනන්‍යතාවය ඒක තුල තියෙන්න ඕනේ මේ බලෙන් වාරණ යොදලා නීති යොදලා එහෙම කරන්න ඕනේ නෑ පුතේ අපිට ස්වයං විනයක් තියෙනවනේ නේද අපිට සංයමයක් තියෙනවනේ එතකොට ඒක පාවිච්චි කරන්නේ මේ 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 හදන group එක මේ මේ ඔයාලා දැන් ඔය දාපු ඔය ඒවා අපේ විද්‍යාව පන්තියේ පණිවිඩ සඳහා විතරයි. පැහැදිලිද? අනිත් පොදු group වල ඒ ඕන එකක් දාමු අපි. ප්‍රශ්නයක් නැහැ. ඕගලන්ගේ හිතවත් ගුරුවරු ඉන්නවනම් මට පුද්ගලිකව කතා කරලා කියන්න. එතකොට මම ඒගොල්ලන්ට support එකක් දෙන්න පුළුවන් තැන් වල support එකක් දෙන්නම් දරුවෝ. පැහැදිලිද? ඒ හැරෙන්න science free class කියලා නිර්මාණය වෙන groups වල මොකද දාන්න එපා මම දැන් මම මම මේ ඇඩ්මින් ඔන්ලි කියලා විතරක් දාගෙන ඊයනේ ඒම ඕනේ නැහනේ නේද ඕගොල්ලෝ හිත හොඳ සර්ගෙන්න පුතේ විද්‍යාව ඉගෙන ගන්න. ඒතර ඕගොල්ලෝ හිත හොඳ පැටව. පැහැදිලිද? රයිට් තව මිනිත්තු කීපයක් දෙන්නම්. ටක් ගල වැඩේ ඉවර කරන්න.
join වෙන්න පුතේ join වෙලා නැති අය
right hari daru athi velawa neida ha athi velawa hari oata prashnapatra pantiye wedagathkama saha prashnapatra pantiye kerena vidhiya kohomada kerenne kiyana kathandare tama me vistara karala denne yanne अंके कटम किए पाठमालावाई पेपर क्लास पटलगा विषय वर्धने संबंध कर प्रश्नपत्र पार्ट टू कोटास देखा तीनों आने पार्ट वन ने के तीनों और आठ एमसीक्यू एक ऐने केटी प्रश्न ये दे केटी प्रश्न की या तीनों दे केटी प्रश्न हाथ लिया तीन राइट एक तो और आठ लेबिन काले है एक तो और आठ लेबिन काले पहले एकाई लेबिन काले पहले एकाई प्रश्न हतलिंग उत्तर उत्तर प्रश्न तोरा प्रश्न कल युतु माई आदरणीय दिमापियो हंगिन्नोना ओ दें मैं दावसल में इतिहास मार्गगत क्रम वेद यह रहा ओबे दारुआ या हम किसी विषय के पांती पहाहा या कटुना संबंध भी में अवस्था वो बढ़ती है ना वाणी एतिबुना कुते एतिबुना आमेताते पिलिवेलक ऐतुव हर्येट प्रश्न टिका केरुने नेता विशेष एम विद्यावकीयन विषय विभाग අනිවාර්යයෙන්ම පවත්වනු ඇත පැහැදිලිද ඉතින් එතකොට ඒකට සූදානමක් තියෙන්න ඕනේ හොඳට හොඳ සූදානමක් තියෙන්න ඕනේ හොඳ පෙර සූදානමක් එක්ක යන්න ඕනේ ඒක තමයි මේ කියලා දෙන්න හදන්නේ පැයක් තියෙනවා ප්‍රශ්න 40ට එතකොට පුතේ ඔයාට 1 MCQ එකකට 1 MCQ එකකට ඔයාට තියෙනවා විනාඩි मिनिट्टु एकाई दशमपह एक यानी विनाडी एकहमारा एतोट विनाडी एकहमारा अतुलत ओया केटी प्रश्नय कियवला उत्तर हतर कियवगेन वडात्म गलपेन पिलितुर तोरागत युतुई राइट द पोडी पोडी फिजिक्स केमिस्ट्री पार्ट वल गणन हदन्नत तीनो एहेम एमसीक्यू तीनो एतोट विनाडी एकहमारा अतुलत ए ओक्कोम करला उत्तरे तोरागन्नत तोनी पुते टाइम मैनेजमेंट काल कलमना करने तमा अतिशय वेदगत काल कलमना करने तो अपी अपे प्रश्नपत्र पांतीय तुले विनाडी का हमारा दिन ने
विशिष्ट प्रतिपल दिदास दाहतर वसरे लंकावे निसर्ग विद्या उपांति කොළඹ මහානාම විද්‍යාලයේ ඉගෙන ගත්තේ ශිෂ්‍යත්වයේ සමත් වෙලා කොළඹ ආනන්ද විද්‍යාලයට යනවා උසස් අධ්‍යාපන කටයුතු සඳහා right 2014 වසරේදී ලංකාවෙම සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙවන ස්ථානයේ හිමි කරගත්තා රවීන් ලසිඳු තෙන්නකෝර right මගේ පැටි 6 වසරේ ඉඳන්ම සර්ගෙන් මැත් සයන්ස් දෙකම ඉගෙන ගත්තා රවීන් පැහැදිලිද ඉතින් එතකොට මේ වැඩපිළිවෙල තුල වැඩ කරලා තමයි පුතේ ලංකාවෙන්ම කිරුලක් හිමි කරගන්න මට්ටමට වර්ධනය වුනේ. ඔයාට ඒ ප්‍රතිලාභය තමයි මේ ලැබෙන්න හදන්නේ. ඔයාට ඒ අවස්ථාව තමයි ලැබෙන්න හදන්නේ. ආදරණීය දෙමව්පියෝ ඔබේ දරුවාට මේ ලැබෙන්න හදන්නේ ආන්ගේ අවස්ථාව. right? පැහැදිලි කරලා දෙන්නම් තව ටිකක්. එතකොට කාලකලමනාකරණය කරගත යුතුයි. second part එක. පුතේ දෙවනි කොටස ඔයා දන්නවනේ देवनी कोटा से कोटास देखा है पार्ट बी नहीं पार्ट ए व्यूहगत रचना में प्रश्न पत्र है व्यूहगत रचना में प्रश्न पत्र है ओबा अनिवार्य पिलितुरु सेपये ये तो प्रश्न पत्र है आपको अतहारी नहीं है प्रश्न हतर का मौया उत्तर लिविये ये तो माई අනිවාර්යයෙන්ම ලිවිය යුතුමයි මගහරින්න අතහරින්න බෑ ඔයා දන්නවා ඒක right එතකොට ඔයාට තියෙනවා පුතේ ප්‍රශ්න හතරක් right ඒ ප්‍රශ්න හතරට එක ප්‍රශ්නයකට ඒ ප්‍රශ්න හතරෙන් එකකට පුතේ එකකට ඔයාට ගන්න පුළුවන් උපරිම විනාඩි 20ක් එතකොට විනාඩි 20න් ඔයා ඒ ප්‍රශ්නයක් ලියන්න ඕනේ තොර 20 ඒවා හතරක් තියෙනවා වාටේ ව්‍යුහගත රචනාමය ප්‍රශ්න හතර ගොඩ දාන්න. පැහැදිලිද? ඊළඟට පාර්ට් B ප්‍රශ්න පහක් තියෙනවා. ප්‍රශ්න පහෙන් ප්‍රශ්න තුනක් ඔයා ලියන්න ඕන. තෝරා ගැනීම කළ හැකි. පැහැදිලිද? එතකොට එතෙන්දි පුතේ එතෙන්දි වාට උපරිම එක ප්‍රශ්නයකට ගත්ත හැකි පැය භාගයක්. එතකොට ඔයාගේ මේ සමස්ත විද්‍යාව පේපර් එකට ලැබෙනවනේ පුතේ පැය 4ක් MCQ එක පැයෙන් ඉවරයි second part එකට ඔයාට තියෙනවනේ පුතේ පැය 3ක් 3 hours තියෙනවනේ ඒ පැය 3ෙන් විනාඩි 20ව 4ක් යනවා ව්‍යුහගත රචනාමය ප්‍රශ්න පත්‍රයට පැය භාගයව 3ක් යනවා රචනාමය ප්‍රශ්න පත්‍රයට පැහැදිලිද ඒතර ඔයාට තව ඉතුරු වෙනවා පුතේ විනාඩි 10ක් ඒ විනාඩි 10 දී ඔයා කරන්න ඕනේ ඒ විනාඩි 10 තමයි මුලින් ගන්න ඒ විනාඩි 10 දී ඔයා කරන්න ඕනේ මෙන්න මේ පහෙන් තුන තෝරා ගන්න ඒ ප්‍රශ්න පහ බලන්න බලලා ඔයා ඒකෙන් කරන ප්‍රශ්න තුන තෝරා ගන්න ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක හරියට ලියන්න ඒකටත් වෙලා මේ පැහැදිලිද රයිට් ඒව පටලව ගන්න එපා ආයි නම් ලියන්න ඒව මුකුත් නෑ ආයි හොයන්නත් නෑ ගියා ගියොත් ගියා දුන්නා ඉවරයි अतिशयना ඒ ප්‍රශ්නේ එන්නේ ඇයි? ඒ තමයි ප්‍රැක්ටිස් මදිකම. පෙර පුහුණුව මදි. මොකක් සඳහාද? ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලියීමට පෙර පුහුණුවක් නැහැ. රයිට්? මං කියවනේ විශේෂයෙන්ම සයන්ස් පේපර් එක. හරියටම පුතේ හරියටම පොයින්ට් එක ලියන දරුවට විතරයි ලකුණු හම්බෙන්නේ. අපේ විෂයේ තියෙන වැදගත්කම මං නම් හරි කැමතියි. ඇයි? පුතේ වැඩෝ ටිකක් නිබිහි වෙන්නේ. මැට්ටෝ ටිකක් නෙමෙයිනි. වැඩෝ ටිකක් හදන්නේ මේ. ඔයා තීරණය කරන්න ඔයා වැඩෙක් වෙනවද නැද්ද කියන එක. ඒක ඔයාගේ ස්වාධීනයි තියන්. තායිදලිද? වැඩෙක් වෙන්න කැමති පැටව් ප්‍රශ්න පත්‍ර පන්තියට සම්බන්ධ වෙන්න කැමතියි කියලා කියන්නේ එච්චරයි. එහෙම අවුලක් නැත්තම්
නොමිලේ පාඨමාලාව කරගෙන යන්නේ ඒක අපි දිගටම කරනවා නේ පුතේ ඒක කිසි ප්‍රශ්නයක් නැහැ මේක වැරදියට අවබෝධ කරගන්න එපා පැහැදිලිද තේරුණාද වැඩේ රයිට් එතකොට දරුවෝ කිසිදු ආයතනික සම්බන්ධතාවයක් නැහැ මේ ප්‍රශ්න පත්‍ර පන්තියේ මොකද ආයතන වලින් අපිට ළමයි එකතු කරලා දීලා ඈ සර් මෙහෙම වැඩක් කරමු සර් කිසිම ආයතනයකින් කරලා නැහැ මේ ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දැන් පුතේ අපි අවුරුදු එකමාරක් විතර මේ පරිප්පුව කනවනේ अपे मुनाहरी चूटी अड़पाड़े अन्न दोसारोपणी प्रश्न मे वृत्ति वृत्ति अनागते मे प्रश्न पत्र पंक्ति किसी तो आयतने संबंधता अग्ने बेरवीला අපිට සාමාන්‍ය විදිහට පන්ති කාමරය තුල වැඩ කරන්න අවස්ථාව හම්බුණා කියලා ෆිසිකලි ක්ලාසස් පටන් ගන්න අපිට චාන්ස් එකක් දුන්නා කියලා හිතන්නකෝ මේ කොවිඩ් ප්‍රශ්නේ යටපත් වෙලා පැහැදිලිද ඒත් ආයතනවල ප්‍රශ්න පත්‍ර පන්ති කරන්නේ නැත ප්‍රශ්න පත්‍ර පන්තිය සදාතනිකවම ඔන්ලයින් අපේ ආදරණීය දෙමව්පියෝ මං කියවනේ කැමැති දරුවෝ අම්මා තාත්තා වැඩිහිටියෙක් ඉන්නවනම් ළඟට ගන්න කියලා ඔබ දරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විතරක් හිතන්නකෝ පපුව පිච්චි පිච්චි ඉන්නේ බෑනේ හයා මාරට gedera එන එක 6:45ටත් gedera ආවේ නැත්තම් ඕම් පිච්චෙනවා මේ දරුවා කොහෙ ගිහිල්ලාද මොකද වුනේ කරදරයක්ද අනතුරක්ද පිච්චෙනවනේ right එතකොට ළමයින්ගෙත් තියෙනවනේ පුතේ මේ මේ ඕගොල්ලෝ නෙමෙයි හරි ළමයි තරුණ වයසේදී කරන වැඩ තියෙනවනේ ओहे එලියට යවනවාට වඩා ඔන්ලයින් ක්‍රමවේදයේ යටතේ gedara ඉඳන් අධ්‍යාපන කටයුතු ටික සම්පූර්ණ කරගන්න දීම කොච්චර හොඳයිද පුතේ නිකන් ලේ ටික පුච්ච ගන්න ඕනේ නැහනේ අම්මෙක්ගේ තාත්තෙක්ගේ පපුවේ ඇවිලෙන ගින්දර බයෙන් ඉපැයිනේ දැන් මේවා කියනකොට මෙතන ඉන්න සමහර ළමයි මා එක්ක තරහ වෙයි අපෝ මූ අපිට වලනේ කපන්නේ අපෝ ඈ මාත් එක්ක වෛරක්කාරයෝ වෙයි කරන්න දෙයක් නැහැ ඇත්ත කතා කරන්න එපා පුතේ පැහැදිලිද නමුත් මට දැනෙන දේ තමයි වැඩි ප්‍රතිලාභයක් සහ ළමයි නොමග යන එක වළක්ව ගන්න පුළුවන් මේ ඔන්ලයින් ක්‍රමවේදය යටතේ පන්ති කරන එකකින් ඒ හින්දා ඔයාගේ ප්‍රශ්න පත්‍ර පන්තියේ පුතේ අවස්ථාව හම්බුණත් ෆිසිකලි ක්ලාසස් පටන් ගන්න අවස්ථාව හම්බුණත් ඒ පන්තිය පේපර් ක්ලාස් එක ඔයාගේ ඕ ලෙවල් විභාගයේ දක්වාම මෙතන දැන් 10 ශ්‍රේණිය දරුවෝ ඉන්නවනේ ඒගොල්ලන්ගෙත් ඕ ලෙවල් විභාගයේ දක්වාම තනිකරම ඔන්ලයින් ක්‍රමවේදය යටතේ විතරයි කරන්නේ සරලයි දෙමව්පියන්ට මගවිය දන්නේ ත්‍රිවිල් වල යන්න ඉන්න වෙනවා රැ වෙනකම් පන්ති දැම්මොත් ගිහිල්ලා එතන හිටගෙන ලකා ගහගෙන ඉන්න වෙනවා දෙමව්පියන්ට ආ එතකොට ළමයාගේ අතට කීයක් හරි දෙන්න වෙනවා කණ්ඩ බොන්න මොනේ මොනාහරි කණ්ඩ බොන්න පුතේ ආ රුපියල් 200ක් 250ක් පන්ති තියෙන දවසට පන්ති ගාස්තු වලට අමතරව යනවනේ පුතේ යනවා ඒ ඔක්කොටම හපන්නේ අප අර පපු ඇවිලෙන ගින්දර ගෙදරෙන්ද පරක්කුණු එකෝ ආයතනයෙන් කෝල් කරලා කියනවා අද ළමයා පන්තිය විල නැහැ. ආ. හැබැයි ළමයා ගෙදරින් ගිහිල්ලා. ඒ පිච්චෙන ගින්දර ටික ඒව පුතේ රුපියල් 7 වලට මිල කරන්න බෑ. අම්මේ තාත්තේ ඒව රුපියල් 7 වලට මිල කරන්න බෑ. right? ඒ නිසා ඒ ඔක්කොම ගිනි ටික නිවාගෙන දරුවව ගෙදරට තියාගෙන ගෙදර ඉඳන් තනියෙන් ඉගෙනගෙන ඔය කොච්චර ෆිසිකලි ක්ලාසස් ගියත් ගුරුවරයා බෝඩ් එක පැත්ත හැරිලා උගන්වනකොට මේගොල්ල පිටිපස්සේ වෙනම සම්මුඛ සාකච්ඡා පවත්වනවා මූණට මූණ බලාගෙන හැටපැතක ගා එහා පැත්තේ කාගේ මෙහා අපේ කටවල් ඉවරයි කට පියාගනියව් කියලා ඕක තමයි ඇත්ත
මේ කතා කරන්නේ අවුරුදු 10කට වැඩි අත්දැකීම් එක්ක හැබැයි gederi ඉන්නකොට ඒව කරන්න කවුරුත් නැහැ ළමයා ඉගෙන ගන්නවා සාර්ථකම ක්‍රමවේදයක් පිටරටවල් වල භාවිතා වෙන ක්‍රමවේදය මේ අපිට ආවේ කොරෝනාත් එක්ක හැබැයි හොඳ දෙයක් පැහැදිලිද රයිට් ඉතින් ඒ නිසා තමයි මං කිව්වේ পেපර් ක්ලාස් එක තනි ක්‍රම යන්නේ ඔන්ලයින් එතකොට පුතේ මේ නොමිලේ පාඨමාලාවයි পেපර් ක්ලාස් එකයි පටලව ගන්න එපා කිව්වනේ නොමිලේ පාඨමාලාව දිගටම කරනවා ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ හැමෝම ඒකට සම්බන්ධ රයිට් සූම් එකෙන් බැරන YouTube එකෙන් හරි සම්බන්ධ වෙන්නේ ඒක ගැටලුවක් නැහැ. ඒතර পেපර් ක්ලාස් එක මහන්සීනි දරු වෙනමම ලෑස්ති වෙන්න ඕනේ ඒකට වෙනමම වැඩපිළිවෙලා. ඒතර ඔයාගේ ප්‍රශ්න පත්‍ර ටික PDF ක්‍රමවේදයේ යටතේ ඔයාට ලැබෙනවා. ඒතර ප්‍රශ්නයක් නැහැනි. ලංකාවේ ඕනම තැනක හිටියත් পেපර් එක ඔයාට හම්බ වෙලානේ. පැහැදිලිද? ඒතර ඒක සිලබස් එක සම්පූර්ණයෙන් ආවරණය වෙන විදියට ඊට පස්සේ බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍ර පළාත් papers provincial papers ටිකක් කතා කරනවා පැහැදිලිද ඊට පස්සේ all level standard එකේ අපි නිර්මාණය කරපු අනුමාන ප්‍රශ්න පත්‍ර පුතේ අනිවාර්යෙන් උඹලා ගොඩ හොඳේ ඒ වැඩ ටික කෙරිලා එනකොට science paper එක SP ආගෙන ලියන්න පුළුවන් මට්ටමට උඹලව හදනවා ඒක තමයි ඇත්ත පැහැදිලිද එතකොට සමහර ගුරුවරු paper class කරනවා කියන්න ලැජ්ජයි මේවා ප්‍රශ්නේ කියවනවා උත්තරේ කියනවා प्रश्न की ओन उत्तरे की नो मल हिलाओ पेपर क्लास प्रश्न देदाहरुमकनेकनेन गो ने प्रश्न कट उत्तर आलवनी යකෝ ඕක කියන්න විද්‍යාව පුළුවන් වෙන්න ඕනද? එහෙම නැත්නම් ප්‍රශ්නේ කියවලා ආ මේකට තුන්වෙනි එක පුතේ ඕක කියවන්න විද්‍යාව පුළුවන් වෙන්න ඕනේ නැහැ කතා කරගන්න පුළුවන් නම් ඇතිනේ පුතේ. එතකොට ළමයාට අවබෝධ කරලා දෙන්න ඕනේ ඇයි මේ ප්‍රශ්නෙට මේක පිළිතුර උනේ? එතකොට ඇයි මේ ප්‍රශ්නෙට පිළිතුරක් නොවිච්ච අනිත් උත්තර තුන? එකෙක් පිළිතුර නම් අනිත් තුන උත්තර නෙමෙයිනේ පිළිතුරු නෙමෙයිනේ. එතකොට ඒව ඇයි එතනින් කැපුනේ? ළමයාට පියවරෙන් පියවර කියලා දෙන්න ඕනි පුතේ ප්‍රශ්නෙට උත්තරේ ආපු විදිය. පැහැදිලිද? ටිකක් වැඩි වෙලාවක් යනවා. හැබැයි වැඩි වෙලාවක් ගියාට ප්‍රශ්න 5000ක් කතා කරාට වඩා ප්‍රශ්න 5ක් ඒ විදිහට සාකච්ඡා කරගන්න ඕන නම් ඒක වටිනවනේ. ඔයා බුද්ධිමත් වෙන්න වටිනා දේ තෝරගන්න. පැහැදිලිද? එතකොට পেපර් ක්ලාස් එකට ජොයින් වෙන්න කැමති ළමයි. পেපර් ක්ලාස් එකට ජොයින් වෙන්න කැමති ළමයි. पंक्ति गास्तु right namuth patta sadharanai dannawani asadharana weda karanne right etoda e sadharana gaastu saha pantiya september 16 brahaspatinda arambha wenne etoda ekata hemoma sambandha wenne ne kemathi daru vitarai ne etoda paper class group ekak wenama hadenawa pahadilida etoda paper class ekata thamai paper class ekey link ekak danne eka vena groups wala share karanna ba right share karanna ba mokada ඔයා ඇතුළත් වෙනවා අපි හිතමු දැන් මෙතන දැහැමි ඉන්නවා රයිට් කෝවින්ද ඉන්නවා රයිට් සුබෝධනී ඉන්නවා මේ මට පේන නම් ටිකක් මං කිව්වේ සෙහාරා ඉන්නවා රයිට් හංසක රයිට් අපි හිතමු ඔය හතර පහ දෙනාව කියලා දැන් හංසක නම් හංසක পেපර් ක්ලාස් එකට ජොයින් වෙනවා නම් එයාට PDF එක ලැබෙන්නේ එයා ඒකේ පන්ති ගාස්තු ගෙවලා සර්ට WhatsApp එකට දැම්මට පස්සේ එතකොට හංසකට හම්බෙනවා කෝඩ් එකක් කේත අංකයක් අපි හිතමු හංසක බින්දුවයි බින්දුවයි එක කියලා. එතකොට බින්දුවයි බින්දුවයි එක ඒවා දෙන්නේ කින්න බෑනේ. බින්දුවයි බින්දුවයි එක හංසක. එච්චරයි. මේ සෙප්තැම්බර් සෙප්තැම්බර්. පැහැදිලිද? කේත අංකයක් කෝඩ් එකක් හම්බෙනවා. පුතේ කෝඩ් සිස්ටම් එකක්. එතකොට ඒකේ ප්‍රතිලාභය
ප්‍රශ්නපත්‍ර පන්තියේ ප්‍රතිලාභයේ තියෙන්නේ ප්‍රශ්නපත්‍ර පන්තියට සහභාගී වෙලා නිසක වශයෙන් විද්‍යාව විෂයට ඒ සාමාර්ථයක් ගන්න උණ තියෙන උෂ්ණේ උෂ්ණේ තියෙන උන්ට විතරයි අනිත් ළමයි අනේ ඕගොල්ලෝ කනගාටු වෙන්න එපා ඈ ඕගලන්ට මේ නොමිලේ උගන්නන එක නොමිලේම කරනවා මේ පේපර් ක්ලාස් එක අමතර වැඩක් අමතර වැඩ. ඒක කැමැති අයට විතරයි. රයිට්. සර් දැන් දානවා පුතේ චැට් එකට ඕගොල්ලන්ගේ සර්ගේ ෆෝන් නම්බර් එක WhatsApp නම්බර් එක රයිට් 0717319459 රයිට්. ඔන්න දාලා තියෙනවා. දැන් ඔයාට පුළුවන් මිනිත්තු කීපයක් දෙන්නම් ප්‍රශ්න පත්‍ර පන්තියත් එක්ක එකතු වෙලා වැඩ කරගෙන යන්න කැමැති දරුවෝ. කැමැති දරුවෝ රයිට් ටග්ගාලා පේපර් ක්ලාස් මොකද පුතේ තියරි ක්ලාස් රිවිෂන් ක්ලාස් අම්බානක ගෲප් වල එනවා හොයා ගන්න බෑ එතකොට ඔයා කරන්න ඕනේ රයිට් මෙන්න මෙහෙම මේ බලන්න මේ බලන්න පේපර් ක්ලාස් කියලා ටයිප් කරලා රයිට් ඊට පස්සේ ඔයාගේ නම රයිට් ඒත් එක්කම ඔයාගේ ග්‍රේඩ් එක කීවෙනි ශ්‍රේණියේද paper class name grade right paper class කියන එක අනිවාර්යයෙන්ම ටයිප් කරන්න ටයිප් කරලා ඔයාගේ නම සහ ශ්‍රේණිය සඳහන් කරලා දැන් මැසේජ් එකක් දාන්න කැමැති පැටව් right ඔන්න chat එකේ දාලා තියෙනවා right sir ගේ WhatsApp number එක ඔව් කියනකොටම පුතේ මේ හරි පුතේ ඔයාගේ කැමැත්ත වෙන ප්‍රශ්න මුකුත් අහන්න එපා ඔයා ප්‍රශ්න පත්‍ර පන්තියට කැමති නම් paper class කියලා දාන්න නම එවන්න ශ්‍රේණිය එවන්න එතකොට ඔයාට ප්‍රශ්න පත්‍ර පන්තියට අදාළ තොරතුරු ටික ඔක්කොම දෙන්න මං කියවනේ පාඩම් ටික ආවරණය වෙන ප්‍රශ්න පත්‍ර ටික සාකච්ඡා කරනවා පළාත්වල ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා මම නිර්මාණය කරපු O level වලට අනුමාන කරන ප්‍රශ්න මේ අවුරුද්දේ එයි කියලා අනුමාන උදේ අවුරුදු 10කට වැඩි පොල් ගහලා නැහැ මේකේ පැහැදිලිද රයිට් 2014 වසරේ ලංකාවේ දෙවෙනි අභිහිවෙන්නේ නැහැ පුතේ බුද්ධික සර්ගේ පන්තියේ පොල් ගෑවන රයිට් වැඩ කරවපු නිසා තමයි ඒ ප්‍රතිඵල පෙන්නලා තියෙන්නේ ඉතින් යන්නකෝ එතනට යන්නකෝ කවුද අකමැති මේ කියනකොට ළමයි එක දිගට මැසේජ් කරනවා paper class කියලා හරි සතුටුයි පුතේ ජීවිතේ ජය ගන්න උවමනාව තියෙන උන් තමයි ඕනේ ඒ ඌෂ්ණි තියෙන්න ඕනේ පුතේ නැත්තම් ඉතින් හැමදාම ලිඳේ ඉන්න ගෙම්බා වගේ තුන් වේලකයි බුදියයි මොකද්ද මං ඒ ජීවිතේ ඊටවඩා හොඳ මැරෙලා යනවා රයිට් පුතේ මං එහෙමයි ආ මං එහෙමයි මට දින පුදුම උමනාවක් දිනු වෙන්නේ තණ්හාව නෙමෙයි උමනාව ලස්සන්ට ජීවත් වෙන්න කාලා බීලා ඇඳලා ඉන්න වාහනයක් දෙකක් තියාගෙන හොඳ ගෙයක් දොරක් හදාගෙන දරුමල්ලෝ ටිකක් පෝෂණය කරගෙන කාටවත් අත නොපා අපිව හදපු දෙමව්පියන්ට සලකගෙන ඉන්න හත්තිලව්වේ ඔය ටික කරන්න යහමින් මුදල් දෙන්න බෑ යහමින් මුදල් ලැබෙන්න නම් වැදගත් රස්සාවක් කරන්න එපා හැම රස්සාවම වැදගත් නමුත් යම්කිසි සැලකිය යුතු වැටුපක් ලබන්න බෑනේ පුතේ ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් ටික ඩවුන් නම් ඔයාගේ අධ්‍යාපනික සුදුසුකම් ටික පහළ මට්ටමක නම් තියෙන්නේ ඔයා ඒක ප්‍රවර්ධනය කරගත යුතුයි ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය ඕ ලෙවල් විභාගේ ඔයා ඉංජිනේරුවෙක් වෙනවද එහෙම නැත්නම් ඌ ඉංජිනේරුවා විසින් නිර්මාණය කරන ගොඩනැගිල්ලේ මේසන් බාසුන් නැහැ වෙනවද ඔයා වෛද්‍යවරයෙක් වෙනවාද වෛද්‍යවරයාගේ ඩිස්පෙන්සරි බෙහෙත් දෙන ෆාමසිස් වෙනවාද ඔයා කළමනාකාරවරයෙක් වෙනවාද මැනේජර් මහත්තයෙක් වෙනවාද එහෙම නැත්නම් එතුමාගේ ෆැක්ටරියේ වැඩ කරන සුළු සේවකයෙක් වෙනවාද ඔයා නීතිඥවරයෙක් වෙනවාද එහෙම නැත්නම් පුතේ නීතිඥවරයාගේ කාන්තෝරුවේ ටයිප් සෙටින් කරන නංගි හරි මල්ලි හරි වෙනවාද ඔය සියල්ල තීරණය වෙන්නේ ඔයාගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයත් එක්ක වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් වෙන්න සිහින දකින්න දරුවෝ අනිවාර්යෙන් උසස් පෙළ විද්‍යාංශයෙන් ගණිතාංශයෙන් ඉගෙන ගන්න ඕන. කළමනාකාරවරයෙක් වෙන්න සිහින දකින්න දරුවෝ වාණිජාංශයෙන් ඉගෙන ගන්න ඕන. නීතිඥවරයෙක් වෙන්න සිහින දකින්න දරුවෝ රයිට් කලාංශයෙන් ඉගෙන ගන්න ඕන. පැහැදිලිද? එතකොට ඕ ලෙවල් වලින් පස්සේ තමයි ඔයාගේ ප්‍රොෆෙෂන් එක, ඔයාගේ වෘත්තිය, ඔයා අනාගතේ මොකෙක්ද වෙන්නේ? කියන එක තීරණය වෙන්නේ. එහෙනම් පුතේ, ඔයාගේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එක. ඔයාගේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එක තමයි O level exam එක. එච්චරයි කතාව. රයිට්. O level ගොඩ දා ගන්න බැරි වුණොත්
ඔය මොකක් හරි වෘත්ති මේ පාඨමාලාවකට ගිහලා ඔය මොකක් කර රස්සාවක් කරගෙන ඉදී. එතකොට අර ඔයාගේ අම්මා තාත්තා දැකපු හීනවලට යන්න පුළුවන්ද? ඔයා දැකපු හීනවලට යන්න පුළුවන්ද? ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන ධර්මවල පෝෂණය කරගෙන දෙමෝපියොන්ට යහමින් සලකගෙන මලාට පස්සේ අම්මා වෙනුවෙන් දාන දීලා වැඩක් නැහනේ බක්. දෙන්න ඕනේ. දෙන්න එපායි නෙමෙයි කියන්නේ. ඉන්නකන් සලකලා ඉන්න එපා ඔක්කොම කලින්. අද කාලේ පුතේ සියල්ල තීරණය වෙන්නේ රුපියල් 7 මත. සියල්ල දින මුදල් තියෙන්න ඕනේ. නැත්තම් කරගන්න බෑනේ වැඩ ටික. ගෙයක් හදන්න ඕනේ. හැබැයි ඉතින් බඩු මුට්ටු ගන්න බාසුන්න හැලක් කුලී ගෙවන්න සල්ලි තියෙන්න බෑ. නේද? හැබැයි මේ මුදල් සාධාරණම හම්බ කරපු මුදල් විය යුතුයි. අයථා ක්‍රමවලිනුත් අපේ රටේ මුදල් හම්බ කරන්න පුළුවන් නේ පුතේ. ඒ කාලකන්ණි ජීවිත කොටට වැටෙන්න බෑ අපිට. අපි මේ මහන්සි වෙන්නේ වැදගත් මිනිහෙක් විදියට සම්බන්ධ වෙන පුතේ পেපර් ක්ලාස් එකට සීමිත සංඛ්‍යාව මං කියවනේ මේ අලුතෙන් පටන් ගන්න ක්ලාස් එක තව পেපර් ක්ලාස් ගෲප් හතරක් යනවා ලංකාවේ ළමයි දාස් ගානක් পেපර් ක්ලාස් වලට ජොයින් වෙලා මේ වෙනකොට වැඩ කරගෙන යනවා ඕගොල්ලෝ අලුත් කණ්ඩායම රයිට් එතකොට මේකටත් සීමිත සංඛ්‍යාවටයි අවස්ථාව දීන්නේ කරුණා කරලා කැමැති දරුපෙටව මට මැසේජ් එකක් දාලා තියන්න එතකොට මං ඕගලන්ට මේ පන්ති වෙලාවෙන් පස්සේ পেපර් ක්ලාස් එකේ ෆීස් කීයද මොකක්ද ඒ වෙනුවෙන් කරන්න ඕනේ එතකොට ඔයා ඒක කරාට පස්සේ ඔයාට පුළුවන් බ්‍රහස්පතින්දා 16 වෙනි බ්‍රහස්පතින්දා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන්න පටන් ගන්නවා මේ අලුත් කණ්ඩායමේ දැන් කලින් කණ්ඩායම් වල දරුවෝ මේ වෙනකොට ප්‍රශ්න පත්‍ර හතරක් ඉවරයි උන් ඉන්නේ පස්වෙනි পেපර් එකේ රයිට් එතකොට ඔයා පළවෙනි পেපර් එකෙන් වැඩේ පටන් අරගෙන වැඩ ටික පිළිවෙලට පාඩම් ටික ආවරණය වෙන ප්‍රශ්න පත්‍ර ටික පලාත්වල ප්‍රශ්න පත්‍ර ටික මම නිර්මාණය කරපු අනුමාන කරන ප්‍රශ්න පත්‍ර ටික ඔය ටික කතා කරනකොට මොනවද අනේ තව ඒ ඒ ඒ পেපර් ක්ලාස් එකේනේ එතකොට අපේ මේ නොමිලේ පාඨමාලාවේ ඉතින් ඒක කරනවනේ ඒක නොමිලේම කරනවා ඒක නවත්තන්න නෑ දරුවෝ පැහැදිලිද එතකොට ඔයාට එතනින් රසායන විද්‍යාව පාඩම් ටික ජීව විද්‍යාව පාඩම් ටික භෞතික විද්‍යාව පාඩම් ටික 10 11 ශ්‍රේණි දෙකේම ඔක්කොම ටික මේ 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 නොමිලේ කරන පාඨමාලාවෙන් ආවරණය වෙනවනේ ඒ ටිකක් කෙරිලා ප්‍රශ්න පත්‍ර ටිකක් කරනකොට ඒ අකුරක් ගන්නවා කියන එක කජ්ජද්ද අනේ කජ්ජද්ද රයිට් ළමයි එක දිගට මැසේජ් කරනවා පුතේ අපායට ගියත් මුලින් යන්න ඕනේ ඒක තමයි ක්‍රමය දරුවෝ ගාලා මැසේජස් එවනවා රයිට් right hari hondai 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 putte hondai hondai right etoda eke panti gaastu sarva sadharanai e buddhika sir kiyanne mutta kaasi kramayata tuition karana ekek neve hadawathin ugannana ekek right mawa chuti kali indan danna petawu metena innawa egalu dannawa right etoda vivida palaath walin ape pantiyata aapu pahedilida right ena mechchara marahanda didi merenne na meewa kiyala denna therunada right hari daru එතකොට මං කියවනේ නොමිලේ පාඨමාලාවයි পেපර් ක්ලාස් එකයි පටල ගන්න එපා නොමිලේ පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ උඹලට උගන්වනවා පුතේ මලේ නැත්තම් උගන්වනවා උඹලා ඕලෙවල් කරන තුරුම පැහැදිලිද මට හිතුනොත් මං කාලයක් ගිහිල්ලා ආයතනවල පන්ති කරන්නේ නැහැ මගේ ඉස්කෝලේ කරගෙන ඉන්නවා ආ ඒවත් කීය වෙනවා නේද රයිට් සබුතේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජාත්‍යන්තර පාසලක විද්‍යාව විෂය භාර ආචාර්යවරයා රයිට් මින්කෝ ඉන්ටර්නැෂනල් කෝලෙජ් එකේ සයන්ස් කරන ලෙක්චරර් තමයි පුතේ සර් රයිට් ඉතින් එතකොට ඉස්කෝලේ වැඩ ටිකයි ඔන්ලයින්ම පන්ති කරනවා මොකටද බං ආයතන වලට කපුරන්නේ ඕනේ නෑනේ මේ ක්‍රමය පට්ට මේක මාර සාර්ථකයි ළමයා නොමගට යන ඉඩ ප්‍රමාණය හරි අවමයි යන්න බෑ වැඩේ කරන්න බෑ ගෙදර ඉන්න නේද රයිට් ඩෙමෝපියන්ටත් මම ඒකයි ඉස්සෙල්ල එක මතක් කරේ. හරි දරුවෝ. රයිට්. තාමත් එක දිගටම මැසේජස් එනවා. තාමත් ඔබ ප්‍රමාද නැහැ. ඔබේ ඩෙමෝපියන්ගෙන් අහලා ප්‍රශ්න පත්‍ර පන්තියට සම්බන්ධ වෙන්න කැමැති දරු පැටව්. পেපර් ක්ලාස් ඔයාගේ නම, ඔයාගේ ශ්‍රේණිය. পেපර් ක්ලාස් ඔයාගේ නම, ඔයාගේ ශ්‍රේණිය. එතකොට මම මේ මැසේජස් දාන දරු පැටවුන්ට ඒ පිළිබඳ විස්තරේ මැසේජ් එකක් එවනවා රයිට් ඔයාට එන්න බැරි නම් ප්‍රශ්න පත්‍ර පන්තියට එන්න අපහසුතාවයක් මූල්‍යමය ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් සර්ට කෝල් එකක් ගන්න සත්තු නෙමෙයි පුතේ අපි මිනිස්සු
අපි මේ වෙලාවේ හැමෝම අමාරු වෙන්නේ ඉන්නේ. ආ හැමෝම එකිනෙකාට උදව් උපදව් කරගත යුතුයි. හැබැයි පුතේ පුළුවන්කම තියාගෙන බොරු කරන්න එපා. ඒ වංචාව මුල්ලට දැම්මොත් ඒක පළ දෙනවා. ගොඩ යන්න වෙන්නේ නැහැ. ගොඩ යන්න ඉන්න එකත් වලට තමයි වැටෙන්නේ. ස්වභාව දහම කියලා හත් ඉලව්වක් තියෙනවනේ පුතේ මේක. ඒකට පිටින් යන්න බෑ අපි කාටවත්. පැහැදිලිද? අපි හදවතින්ම උදව් කරනවා පුතේ. ළමයින්ට ඉගෙන ගන්න උවමනාව තියෙන. අහිංසක දෙමව්පියොන්ට. රයිට්? මං හිතන්නේ මෙතන අද ඉන්නවත් දන්නේ නැහැ මොනරාගල සෙට් එකක් ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා. මොනරාගල දරුවෝ ගොඩක් ඉන්නවා. රයිට්? මොනරාගල බලහරුව අතිශය දුෂ්කර ගම්මානයක්. අලි ගහනවා මට මතකයි දැන් මීට අවුරුදු 4කට විතර කලින් 7 වසරේ චූටි දුවක් පාන්දර 100ත් එක්ක බයිසිකලේ එනවා ඉස්කෝලේට බලහරුව ඉස්කෝලේ. ඉස්කෝලේට එනකොට පාන්දර අලියෙක් ගහනවා. 100යි 2යි දෙන්නම ජීවිතක්ෂයටපත් වෙනවා පුතේ. හරි කනගාටුයි. හරි කනගාටුයි. මේ ලෝකේ ලස්සන කරන්න හිටපු පුංචි මල් කැකුලක් නේ දරු. නේද? එච්චරට දුෂ්කරයි. රබර් සරප්පු දෙකක් නැති ළමයි ඉන්නවා පුතේ. රබර් සරප්පු දෙකක් නැහැ ඉස්කෝලේට දාන්න. මම පුතේ අවුරුදු ගණනක් ගණනාවක් මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක මට යන්න බැරි වුණා. නැත්තම් හැම අවුරුද්දකම පුතේ අගෝස්තු මාසේ නොමිලේ උගන්වනව දවස් 3ක් විතර ගිහිල්ලා එහේ ඉස්කෝලේ නතර වෙලා. ප්‍රින්සිපල්සෝ මගේ හොඳ හිතවත් සමන්ස රයිට් බලහරෝ විද්‍යාලයේ විදුහල්පතිතුමා හරිම හොඳ මිනිස්සේ රයිට්. ඉතින් මම තනියෙන් ගියේ නෑ සිංහල විෂයට වෙනම ගුරුවරේ කොමර්ස් ඉංග්‍රීසි ගණිතය රයිට්. ඉතින් එහෙම ගුරුවරු රැසක් එක්ක තව ජාතික තරුණ සේවා සභාවත් එක්ක එකතු වෙලා නයිට් කැම්ප් එකක් කරා ළමයිට අත්දැකීම් නෑ දෙයියෝ. පව් දුක හිතෙනවා. ඉතින් එහෙම ළමයින්ට පුතේ සත්භාවයෙන් මට මතකයි එක අවුරුද්දක 2018 ඔව් 18 19 19 20 21 නෑ 2017 2017 අවුරුද්දේ සර් මැරි කරලා පුතේ 17 අවුරුද්දේ ඔව් 17 සර් මැරි කරලා දවස් 2යි මැරි කරලා දවස් 2යි දවස් 2කින් සර් යනවා මොන්රාගල ඉස්කෝලේට ගන්න වයිෆ් ගෙදර මැරි කරපු අලුත මැරි කරලා දවස් 2යි හෝ 3යි මට මතක විදියට රයිට්. ඉතින් එච්චරට දරුවෝ වෙනුවෙන් අපි කැප වෙනවා පුතේ. එහෙනම් ඒක තමයි මං කියපු බුද්ධික සර් කියන්නේ මුට්ටකාසි ක්‍රමයට ටියුෂන් කරන එකෙක් නෙවෙයි. හැබැයි ළමයි වෙනුවෙන් මැරිගෙන වැඩ කරන එක. ඒතර ඔයාට තියෙනවා මේ ප්‍රතිලාභය. ඔයා ඒක භුක්ති විඳින්න. තාමත් ප්‍රමාද නැහැ. තවමත් ළමයි পেපර් ක්ලාස් කී කී මැසේජස් එවනවා පුතේ. මේ පස්වෙනි ප්‍රශ්න පත්‍ර පන්ති කණ්ඩායම මේ වෙනකොට ලංකාවේ දසදහස් ගණන් දරුවෝ අපිත් එක්ක අත්වල් බැඳගෙන තමන්ගේ ජීවිතේ ජයග්‍රාහී මාවතේ වේගයෙන් පියමණිමින් ඉන්නේ. ඔබට අද දවසේ වරප්‍රසාදය උදා වුණා රයිට්. ඒතර ඔයාට ඒ වෙනුවෙන් කළ යුතු වැඩපිළිවෙල මම 1x1 එක ළමයාගෙන් ළමයාට මැසේජස් එවනවා රයිට්. ඊට පස්සේ ඔයා ඒකට අනුගත වුණාම ඔයාට කෝඩ් නම්බර් එකක් හම්බ වෙනවා. එතකොට ඔයා পেපර් ක්ලාස් එකට ජොයින් වෙන්න ඕනේ මම දෙන කෝඩ් නම්බර් එකෙන්. අපි තුමුකෝ 0.01 ආයෙනම් 0.01 එච්චරයි රයිට්. කෝවින්ද නම් කෝවින්ද 0.01 කෝවින්ද එච්චරයි රයිට්. ඒතර 0.01 සමීර කියලා තව එකෙක් ඉන්න බෑ. තේරුණාද? ඒතර මේ ලින්ක් එක යාළුවෝ අතර බෙදා හරින්න බෑ. পেපර් ක්ලාස් එකනේ ෆ්‍රී ක්ලාස් එක. ඒක ඕන එකක්. ඕන කෙනෙක්ට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න පුළුවන්. රයිට්. අදත් මම දැක්කා YouTube නාලිකාවේ සෑහෙන views ප්‍රමාණයක් පුතේ subscribe කරපු නැති දරුවෝ තවත් වෙලාව තියෙනවා subscribe කරන්න ඔයාට රයිට්. YouTube channel එකට ගිහිල්ලා subscribe කරලා තියාගන්න ඔයාට ඒක පහසු වෙයි ඉදිරියට රයිට්. තාමත් දරුවෝ එවනවා. අපි මෙහෙම කරමු. ඔයාට මම පදාද උදේට ෆ්‍රී ක්ලාස් එකක් කරන්න තිබුණා නම් හොඳා. මොකද බ්‍රහස්පතින්දා ප්‍රශ්න පත්‍ර පන්තියත් පටන් ගන්න නිසා. නමුත් බදාද පුතේ අතිශය කාර්ය බහුල දවසක් සර්ගේ උදේ වරුවම ඉස්කෝලේ. ඉස්කෝලේ කියන්නේ මං ඉස්කෝලේ යන්නේ නැහැ හොඳේ. ඉස්කෝලේ දරුවන්ට උගන්වන්න එපා නේද? මගේ වගකීමනේ ඒක. ඒතකොට සර්ට බදාද උදේ වරුවම සර් ලෙක්චර්ස් දාගෙන තියෙනවා සර්ගේ කොලෙජ් එකේ. ඒ නිසා බදාදා කරන්න වෙන්නේ නැහැ. බදාදා හවස සර්ගේ සාමාන්‍ය 10 11 පන්ති යනවා මත්තේගොඩ ආයතනයේ සහ හබරකඩ ආයතනයේ. ඒ ආයතන දෙකේ පන්ති යනවා හවස් වරුවේ. ඒතර බදාදාට කරන්න වෙන්නේ නැහැ නේ අමතර පන්තියක්.
හෙට උදේ තව එකක් කරනවා. නොමිලේ නොමිලේ පැහැදිලිද? හෙට උදේ දැන් අපිට පුතේ අද වෙලාව ඉවර වේගෙන නෙන්නේ. අපි සහසංයුජ බන්ධන කොටස කතා කරන්න හිටියට කතා කරගන්න බැරි වුණානේ. මේ පණිවිඩ ටිකක් දුන්නා, අයනික බන්ධන ටික සුප්පෙටම දුන්නා. හොඳේ ආයේ ඕගලංගේ වචන වලින් කියනවා නම් සුපිරි පරි ඉතිරි වෙන්න දීලා තියෙන අයනික බන්ධන. රයිට්. කොහොමද වෙන්නේ? ඇයි ආරෝපණ හැදෙන්නේ? මේ වතර ආකර්ෂණ බල කොහොමද ඇති වෙන්නේ සියල්ල දුන්නා. සහ ඊට වඩා ඔයාට වැදගත් වුණා ටයිම් මැනේජ්මන්ට් කරන හැටි ඔයාගේ ඕ ලෙවල් පේපර් එකේ. මේව දැනගන්න ඕනේ. මේව දන්නේ නැතුව ඔහේ ගිහිලි මෙල ප්‍රශ්නපත්‍රය ලියන්නේ. එහෙම යනවා. සමහර වෙලාවුම් පේපර් එකට ලැබෙන වෙලාව මෙච්චරයි කියලා දන්නේ ඕ ලෙවල් විභාග ශාලාවේ වාඩි වුණා. එහෙම ළමයිත් ඉන්න හොඳ අනේ. ඔයාට තියෙනවා මේ ප්‍රතිලාභේ. ඔයාට ටක්කෙට මේ දෙන ටයිම් ඔන් විනාඩි 10. විනාඩි 10 කින් MCQ 10 මාක් කරා. ඊට පස්සේ ඒ 10 සාකච්ඡා කරා. පැහැදිලිද? ඊළඟ 10. එහෙම විවගත රචනාමය ප්‍රශ්නයක් නම් විනාඩි 20ක් ඔයාට තියෙනවා ඕල් ලෙවල් පේපර් එකේ සර් දෙන්නේ 15යි. මදුෂ්ටෙක් නේ. නෑ පුතේ නෑ. උඹගේ ඔළු ගෙඩිය හදලා 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 මේකට සයන්ස් කොටලා පොලා 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 ඒ අකුරක් ගන්නවන්න හදන්නේ. මටද? නෑ පුතේ. ඔයාගේ අනාගතයට, ඔයාගේ ජීවිතයට, ඔයාගේ අහිංසක අම්මා තාත්තගේ මහන්සියට තමයි මම ප්‍රතිඵලයක් දෙන්න හදන්නේ. පැහැදිලිද? විශ්වාසයෙන් එකතු වෙලා වැඩ කරගෙන යන්න. රයිට්. දරුවෝ මම ආපහු මතක් කරනවා 0.7119459. තවමත් අකණ්ඩවම මැසේජස් එනවා අපේ යාළුවෝන්ගෙන්. ග්‍රූප් වලින් ලෙෆ්ට් එන්න එපා මේ පේපර් ක්ලාස් මගුලක් කියලා. පේපර් ක්ලාස් එකට කැමති නැත්තම් ඔයා පාඩුවේ ග්‍රූප් එකේ ඉඳන් මේ ෆ්‍රී ක්ලාස් ටික කරගන්න. එහෙම මෝඩ ළමයි ඉන්නවා. ද පේපර් ක්ලාස් එකක් කරනවා කොහොම මේ පිස්සු මේ ඕඩ්නේ අපි අයින් වෙනවා. ඒ පව්කාරය. තෙරපින් තියෙන හැමෝන් ටික ග්‍රූප්ස් වල ඉඳී. පැහැදිලිද? මේ ෆ්‍රී ක්ලාස් එක පුතේ මං කියවනේ ඕ ලෙවල් කරන තුරුම නොමිලේ කරනවා. ඒකේ ආයි කතා දෙකක් නැහැ. ඔයාට ෆිසික්ස්, කෙමිස්ට්‍රි, බයෝ ඔක්කොම ටික කතා කරනවා. පැහැදිලිද? ද මේ වෙනකොට කෙමිස්ට්‍රි පාඩම් කීපයක් කතා කරලා තියෙනවා. ෆිසික්ස් පාඩම් කීපයක් කතා කරලා තියෙනවා නේද? ඉස්සරහටත් එහෙමයි. කරපු පාඩම් ද ගොඩක් ළමයින්ට ප්‍රශ්න තියෙනවා. සර් මට මුල ඉඳන් සම්බන්ධ වෙන්න බැරුණා. මට චලිතය බෑ. මට ප්‍රවේග කාල ප්‍රස්තාර බෑ. මට ඝර්ෂණය බෑ. පැහැදිලිද? මට පරමාණුක ව්‍යුහය බෑ. මට සංයෝග වල සූත්‍ර ලියන්න බෑ. බය වෙන්න එපා. ආයු ගන්නනෝ ඒවා. ආයි උගන්නනෝ ඒ පාඩම්. විශේෂයෙන් අපි 10 වසරකට පුතේ වැඩි බරක් තියන්න එපා. මොකද ඕ ලෙවල් ප්‍රශ්නපත්‍රයේ 60% ප්‍රමාණයක් නිර්මාණය වෙන්නේ 10 ශ්‍රේණි. තේරුණාද? ඒ නිසා 10 ශ්‍රේණියට අපි වැඩි බරක් තියන්න ඕනි. රයිට්. ඒතොර 11 වසර 10 ශ්‍රේණියේ මවුල පාඩම. අම්මා මවුල සමහරවිට මවුල කියනකොට කුඩාන්ත්‍රය සහ මහාන්ත්‍රය එකට ගැට ගැහිලා පිත්තාශි දොට්ට පැනලා අක්මාව ඇඹරිලා ආමාංශි සංයක දයන්න වගේ වෙනවා. මවුල කියන වචනේ ඇහෙනකොට ඇති දෙයක් නැහැ. දෙන්නන් රහට පුතේ පරිප්පු දන්නවනේ. පරිප්පු පරිප්පුව අස පරිප්පු නෙමෙයි. ඒ අස්සෙන්ට දෙන ඒවා. අපි කන පරිප්පුව මයිසූර් පරිප්පු. රයිට්. මයිසූර් පරිප්පු කිලෝ එකකින්. මොකද මම පරිප්පු කතාවක් කියන්නේ. මයිසූර් පරිප්පු කිලෝ එකකින්. ඒ කියන්නේ පරිප්පු කිලෝ එකකින්. ඔයාට මුළු මවුල පාඩමම කියලා දෙනවා. පරිප්පු කිලෝ එකකින් මවුල පාඩම හිතන්නවත් දැනේ පුතේ. ඒකට තමයි මේක තියෙන්නේ. පැහැදිලිද? ඒකට තමයි බුද්ධිකස මේ මෙච්චර සරල කරලා ළමයින්ට උගන්වන්නේ. ඒක තමයි පුතේ බොහොම කෙටි කාලයකදී බුද්ධිකසත් එක්ක ලංකාවේ ළමයි දසදහස් ගණනක් එකතු වෙලා තියෙන්නේ. පැහැදිලිද? ළමයින්ට දෙන්නේ බොහොම සරලව. සමහර ගුරුවරු බර වචන දාලා හෙට පොත් පෙරලලා පෙන්නලා වීඩියෝස් දාලා මොන නාට්‍යද බා? ඈ චිත්‍රපට නළුවාගේ නේ නාට්‍යනේ. නාට්‍ය වැඩන්නේ විෂය පුළුවන් කරවන්නයි ඕන. ළමයට විෂය පුළුවන් කරවන්නයි ඕන. රයිට්. තාමත් එක දිගට මෙනවා රත්තරනේ. බොහොම ස්තුතියි. දැඩි විශ්වාසයෙන් අපි ප්‍රශ්නපත්‍ර පන්තිය පටන් ගමු පුතේ. බ්‍රහස්පතින්දා දවසේ මම හෙටත් පොඩි අප්ඩේට් එකක් දෙන්නම්. ඕනට වඩා හොද හොද මඩේ දාන්න ඕනේ නෑනේ. පින තියෙනේ උන් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරගනි. රයිට්. හරි දරුවෝ. හෙට දවසේ උදේවරුේ දැන් අපි අයනික බන්ධන කොටස විතරනේ කතා කරේ. හෙට උදේවරුේත් අපි ෆ්‍රී ක්ලාස් එකක් දානවා.
ඔයාට groups වලට පණිවිඩ එයි right link එක share වෙයි මගේ admin ලා right බොහොම ස්තුතියි අද දවසෙත් ඔබ දසදහස් ගණන් දරුවන්ගේ නැනස පාදන්න කරගත්ත පිනට right ඒ පින ඔයාට පුතේ සහමාට right admin ලට දහස් වාරයක් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මාව හැමදාම දිරිමත් කරන मगे आदरणीय मित्रया मेवन विट लाट सिंह विषय गांडन गुरुवरिया जीवमान ईश्वर अंजन खावीश्वर राइट अभी आदरेट मैके अंजन से बहुम स्तुति मात के हाई अक्लाउकर्नाटे एडमी लाट नवत वार स्तुति पुते हेट दवसे देमु वेडे अनिवार्य हेट दवसे सहसांगुज बांधन कोटस सह ईट पाश्यन परमाणुक दलिस सह बांधन वल द्रवीयता කියන කොටස් ටික අපි සාකච්ඡා කරමු හෙට දවසේ. පැහැදිලිද? රයිට්. අද කාල වේලාව ඉක්ම ගිහිල්ලා තියෙන නිසා අපි මෙතනින් අපේ වැඩ කොටස අවසන් කරමු. පාඩු වෙන්න දෙන්නේ නැහැ. නොමිලේ තමයි උගන්වන්නේ. හැබැයි වගකීමක් ඇතුව උගන්වන්නේ. ඔයාගේ ජීවිත ටික මම බාර අරගෙන තියෙන්නේ. දෙයනේ කියලා විශ්වාසයෙන් වැඩ ටික කරගෙන යමු. තාමත් අවස්ථාව තියෙනවා ප්‍රශ්න පත්‍ර පන්තියට සම්බන්ධ වෙන්න කැමති දරුවන්ට. Paper class ඔයාගෙ නම ඔයාගෙ ශ්‍රේණිය සර්ට WhatsApp කරන්න right හරි දරුවෝ එහෙනම් පරිස්සමෙන් ඉන්න හම්බෙමු හෙට උදේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා මොකද ඔයාට ආපහු මේ videos ටික බලලා නැවත ඔයාගෙ දැනුම revise කරගන්න පුළුවන් අම්මා කොහමද පොෂ් එක නැවතේ නැවත ඔයාගෙ මතකය ආවර්ජනය කරගන්න පුළුවන් හානි right පරිස්සමෙන් ඉන්න ආදරේ හැමෝටම ගිහින් එන්න හම්බෙමු හෙට උදේ බුත්සරණයි පුතේ.